දඩුවන් වූ ගත්තු කරන්නු තමයි චෝටි බා චතර වගේ පත්ලර දෙන්. කියවන නුව දරුවන් ැලබාතෙන චෝටි බාසා චතර ඇතුළු ලමපත්තර පෙලාක් සිංහල දෙමලසා ඉග්‍රසි ාතුනීම ම ශි ප්‍රකාශන දැනුවටයි දිනුමටයි දරුවා පාසල්යන පළම දිෙනසිටම ඉතිරි කිරීමම කිය දෙන්න මහාහජනබැන්කෝ සිසූතන ගෙනුම අරබන්න. තොලියත් වැඩී තෑගෙත් වැඩි වාසිත් වැඩි අයිබෝන්. දෙදා සි දෙකේ ශිෂත්වයට මහුණ දෙෙන දූලපුතාල වෙනුවෙන් මහචන පැංකුවේ සිසූදාාන ගිනුම සග චුටි බාාවනයි ශිෂ්‍යවත සම්මන්ත්‍රණ මලාාවේ පලවෙනි සම්මන්ත්‍රනය තමයි. අදදෙදී අපි ඔයාලට මේ විදිහට ලබා දෙන්න. ඉතින් ඔන්න දෙදා සිසක ශි්වත්වයට මුහුණ දුන්න අපේ දලපුතාලාල වෙනුවෙනුත්. අපි මේ සම්මන්ත්‍රණ මාලාධියත් කරල සාර්ථකව අවසන් කර. ඉතින් අපේ දුලපුතාලාගේ වගේ අපි දුලපුතාලගත් දෙම ඔපයන්ගේ ඉල්ලීම මත ඔන්න දෙදා සිදකේ ශිෂ්්‍යත්වයට මුහුණ දෙෙන දුලපුතාල වෙනුවෙන අපි කටයුතු කලා මේ සම්මන්ත්‍රණ මාලාව දියත් කරන්නට. ඉතින් අධ්‍යාපනය පෙරගමන්කරුවන් බවට පත්වෙන මාශි ප්‍රකාශන ආයතනයේ චූටි බා සංගරාව සමඟ මේ සම්මන්ත්‍රන මාලාව මේ විදියට දිියත් කරන්නට අත්තැල් බැඳ ගත්තේ මහජන බැන්ුවේ ස්සූදාන ළමයිතරුම් ගෙනනම. ඇතින් අපේ දලපුතලට පුළුවන්. දෙෙදාසි සිදකේ ශිෂ්‍යත්තයට මුහුණ දෙන දුලපුතල බගේම තුනවසර හතරවසර අපේ දලපුතලටත් පුළුවන් අපේ සම්මන්ත්‍රණ මාලාවත් එෙක්ක අත්තැල් බැඳගන්න. ඉතින් ඔන්න අපේ දලපුතලට තවත්දයක් මතක් කරන්න ඕනේ ඔයාලට සූම් තාක්ෂණෙන් අප මේ සම්න්ත්‍රණ මාලාවත් එක් සම්බන්ධ වෙන බැරි වුණොත් ඔයාලට පුළුවන් මාශි ඩියුකේශන් යුප නාලිකාබෝසේ ඒ වගේම. බ ්‍රී ලංකාක ුබ නාලිකවස්සේ සජීවීව අපිත් එෙක් එකතු වෙන්න ඉතින් අපේ දල පුතාලගේ යාළුවන්ටත් මේ පණවිඩිය ලබා දෙන්න සිස්සූධනු සම්ගචටි බවනයි ශිෂාත සම්මන්ත්‍රු මලාවත් එක් එකතු වෙන්න කියලා ඉතින් ඔොන හැමදාමත් වගේ අදතාසිදිත් මේ සම්මන්ත්‍රණ මාලාාව මෙහෙවන් අපිත් එෙක්ක එකතු වෙලා ඉන්නව. පීන ශිෂද නිශාන්ත පින්ත ගුරතුමා. එහෙනම් මෙතැන් සිට සම්මන්ත්‍රණය මෙහවන ම රාධනා කරනවා ප්‍රවීණ ශිෂ්‍යත දශක නිශන්ත පින්තුගුතුමාට යා . <glowing noise> が య が పత మ දලපුතාල සෙලු දෙනාටම සුබ දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසෙත් දැනුම සතුටු විනෝද එක්ක දුළපුතාලත් එෙක්ක එකතු වෙන්නයි මේ සූදානම ඊතිි සසල මංකැමදති දුළලපුතාලගෙන් පොඩි ප්‍රශ්ණයක්ක අහන්න. දලපුතාලට අපි කියමක ඕන වෙනවා කියලා හොඳ සරපපු දෙකක් වෙල්ලද පොලට ගිහිල්ලා දලපුතාල තෝරගන්නේ මොන වගේ සෙරපපු දෙකක්ද. මන්දන්නවා දූලපුතාල දෙමාාපියොත් එක්ක ගිහිල්ල. අනිවාර්රයම් වෙළඳ පොලේතියන ලස්සන ගුණත්වයෙන් ඉහළම සරපපු දෙක තමයි හොයා ගන්න සපත්තු දෙකත් එහෙමයි. ඇඳුමක් කිව්වොත් ඇඳුමක්හෙවොත් ඒත් එහෙමයි වෙළඳ පොලට ගිහිල්ල ලස්සන වටිනාකමක් තියෙන ගුණත්වී ඉහල ඇඳුමක් තමයි තෝරගන්නේ මිලදීගන්නේ ඒ වගේ අපි කෙම අපිට ඕනි කියලා පාපෙදිය අපි වෙළඳ පොල්ටගකිහිල්ලලා මිදී ගන්න ගුණත්වයෙන් ඉහළ ලස්සන ඕ අපිට ඒ සියලු පහසුකම් ලැබෙන පාපෙදිය දුලපුතාල මේක ගැන හිතුවද දුලපුතාලට යම් විදිහකින් බැංකු ගිෙනුමක් ආරම්භ කරන්න වුණ දුලපුතාල ගිහිල්ලා මොන බැංකෝද තෝරගන්නේ දුලපුතාල ටිකක් හිතන් අම්මල තාත්තලත් හිතන් ඕෝනනි ඒක ඇන්න ඔබට වැඩි ප්‍රතිලාබ දෙන දුලපුතාගේ අනාගතය සාරවත් කරන සරුසාර කරන අත්වැලක් සපයන දුලපුතාලගේ සිතුම් පැතුම් හැඟීම් සියල්ල අවබෝධ කරගත් ලාභියයට වඩා දෙයක් දූලපුතාලට දායාද කරන දැයට යහපත් දරුවන් බිහි කරන දැයි හදවත බඳු වූ ං බැංකුවකට තමයි දූලපුතාලා යන්නඩ ඕනේ බැංකෝ ගෙනුමක් ආරම්භ කරන්න. ඉතින් අද දවසි දැේ දරුවන්ගේ අනාගතයට අප්‍රමාණ වෙහෙසක් දරන දඒ දරුවන් වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරමින් දේ දරුවන්ගේ අනාගතය වඩා සුවදායේ කරමින් දැයක් අනන්ට අත දෙන දැයක් තනන්ට උර දෙන ලාංකීය බැංකුනාමය දැයි හදවත බඳු වූ බැංකුවක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ මහාජන බැංකුව. එනම් අදදවසේ දුළපුතාලත් එක්ක මහාහජන බැංකුවේ සිසූ දාන ගෙනුමත් එක්ක තමයි අපි මේ හමුවෙන්නේ මේ සමාජ සත්කාරයට ඇත්තටම දැයේ දරුවන්ගේ දැන්නුම සතුට විනෝධය ඇතිකරමින් වර්ධනය කරමින් සංවේදී දරු පරපුරක් දයට දායාද කරන්න අප්‍රමාණ විහෙසක් මේ දැයි හදවත බඳූ මහජන බැංකුව නිරතුරුව ක්‍රියා කරනවා කටයුතු කරනවා විහෙසෙනවා. ඒවාගේම දලපුතාල මතක තියාගන්න වන තවදයක් තියෙනවා. වෙළඳපොලට ගිහිල්ලා. ගුණත්වයෙන් ඉහල විෂේ නිර්දේශයට අනුව සකසල තියෙන දැයි දරුවෝ බොහොමයක් භාවිතා කරන විභාගයට නිසිල් ලෙස මඟ පෙන්වන දැයේ පුවත් පතකුත් තියනවා ශි්ෂත්ව විභාගේ සඳහා සකස්වුනු. ඒ අන්කෙසිවක් නෙමෙයි චූටි බබා. ඉතිඒහින්දා අදදවසේ. දැයේ තියන ශිෂ්ෂත්ත පුවත් පත්වලින්. ගුණත්වයෙන් ඉහල දරුවන්ට නෙවැරදිෝ මඟපෙන්වන චුටි බබා පුවත් පතත්. ඒ වගේම දැයි හදවත බඳ වූ බැංකුකරු. දලපුතාලගේ අනාගතයවෙන්වෙන් කටයුතු කරන මහජන බැංකුවත් එකතු වෙලා අත්වැල් බැඳගෙන. දේ දරුවන්ට සතුට දැනුම විනෝදය ලබාදමින් සංවේදී දරුවෙක් බිහිකරන්ට පලවෙනි පියවර අද දවස අබ නොයිතින්. දලපුතාලට ආරාධනා කරනවා හැම බදාදාවකම සවස හයට අපිත් එක්ක එකතුවෙන් ලයිු ඒකයන්නේ සජීවීව එතකොට දුලපුතාලට ඒ සියලු දේවල් ලබාදමින් වඩා සංවේදී දරුවෙක් බිහි කරන්ට අප කටයුතු කරනවා. එ අදවසේ දලපුතාලත් එක්ක විභාගයට අදාල පළවිනි ප්‍රශ්නපත්‍රයක් තමයි සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්න. එනම් කල් වේලා ගන්නේ නැතුව අප යමු ප්‍රශ්නපත්‍රයේයට මංහිතනවා මීට කලින් ඔබට ප්‍රශ්නපත්‍රය ලබාදීලා තියෙන්නේ විමාශි ප්‍රකාශනය මාමල ඉති ඒහින්ද දූලපුතාලයේ ප්‍රශ්නපත්‍රය කරලා දැන් ඒ පිළිතුරු නෙවැරදිද කියලා. බලන්න අවස්ථාවයි යෙදිලා තියෙන් ඉතින් ඒ හින්ද දූලපුතාලට එකතුවෙන්න පුළුවන් අද දවසේ මහජන බැංකුේ සිසුදාන ළමා ඉතුරුම් ගිනුමත් ඒවගේම චූටි බා පුවත් පතත් එක්ක එක තු කරන මේ සමාජ සත් සමාජ සත්කාරයඇත් එක්ක තමන්ගේ දැනුම වර්ධනය කරගන්න හිෙනං අපි කල් වෙලා ගන්න නැතුව යමු ප්‍රශ්න පත්‍රයට. ල ්‍ර් තරයක් ඔට ැබෙන්නේ. දුලපුතාලට පේනවා පලවෙනි ප්‍රශ්නපත්‍රයයක් තමයි අද දවස සාකච්ඡා කරට බලාපොරොත්තු වෙන්නේ. මෙතරදි යමක් කියන්න ඕනි දලපුතාලට ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු සපයනකොට දැන් පරණ කට්ටියෙන්න අපි උගන්නල යඇව්වා දැන් අලුතෙන් කට්ටියන්නේ අපිත් එක් එකතු වෙන්නේ. ඉතින් එතකොට ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු සපයන ක්‍රමවේද පිළිබඳව මුල් පාඩමින් අපි මුල් ප්‍රශ්නපත්‍රයෙන් දැනුවත් කිරීමක් සිදු කරනවා. ලපතාලා මතකදයාගන්න ශිෂත්ත විභාගේයේදී, ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු සපයනකොට ක්‍රමවේද පහක් අනුගමනය කරන්න පුළුවන්. පළවිනි ක්‍රමවේදය තමයි පිළිතුරු නිර්මාණය කිරීම. ඒ කියන්නේ දීලාතියෙන කරුණු දත් තොරතුරු ඇසුරෙන් අපි කටුවැඩ කොලේකු දීලතියෙනවා පිළිතුරක් හදනවා.ඒ ගැන නිර්මාණය කරනවා. සමහර වවස්ථාවල දේපුතේ මතකතියාගන්න පිළිතුු නිර්මාණයන්න දීලතියන කරුණ තොරතුරු දත්ත මදී. ඒ වෙලාවට පිළිතුර නිර්මාණය කරන්න බෑ. ඒවෙලාවට කරන්න අපි දීලා තියෙන පිළිතුරුටි පීක්ෂා කරනවා. එන දැ දූලපුතාල දන්නවා පිළිතුරු සපේන ක්‍රමවියද දෙකක් මංකෙවා එකක් පිළිතුරු නිර්මාණය කිරීම එකක් පිළිතුරු පරික්ෂා කරීම. සමහරවිට ඔය දෙක කරන්න අපිට දැනුමනැහැකියමු අපිේ ශක්ක්‍යතා වර්ධනය කරගෙන නෑ. ඒ වෙලාවට අපිට පුළුවන් පිළිතුරු ඉවත් කරන්න. නොගැලපෙන ඒව ඉවත් කරන්න එකො ගැල්ලපෙන පිළිතුර. තුරුව ොැ ඕගොල්ල බලන්න ඉදිනෙදා ඔගොල්ල යාලු ඇසරු කරනකොට. තමන්ට ගැලපෙන් ඇත්තං හොඳ නැති ගතිගුණ තියෙන යාලු අයින් කරනවා. යහපත් කෙනාව ලංකරගන්න. ඒ වගේ දීල තියෙන තොරතුරු කරුණු ටික හොට කියෝලා ඒවට ගැලපෙන්න්නේ නැහැයි කියනේවා අයින් කළ හම අපිට ගැලපෙන කෙනා ළඟ තියාගන්න පුළුවන් ම පෙන්න්නන්න අංකෝ. ඊළඟකාරණය අනුමානය ඒ කියන්නේ. තියෙන තොරතුරු හා දත්තා අපි කියෝල අපි හිතනවා මෙන්න මේ පිළිතුර තමයි වඩාන වැරදිවෙන්නේ කෙර අනුමාන කරනවා. ඒකටත් මග මම් පෙන්න්නන්න. ඊළඟට ඒ ක්‍රමවේද හතරම බැරි වුනොත් මොකද කරන්නේ. ඊට කලින් තව දෙයක් තියෙනවා කට්ුපාඩමින් ගැෙනියන්න්න තියෙනවා ගනිතය වේවා, පරිසරේවේවා භාෂාව වේවා සම්මතය කෙලා දෙයක් තියෙන සධථනිකව වෙනස් වඉන්ඩිනේ හිද කටපාඩෙමෙනුත් ඇැ ප්‍රශ්න වලට පිළිතුර සපයන්න පුළුවන්. එහින්ද සම්මතයක් මෙත නෙදි වැදගත්වෙනවා. ඒ නිසා ශිෂත්ව විභාගේයේද විතරක් නෙමෙයි ඕනෑම විභාගේයේද මේ ප්‍රමවේදපා මනාව අවබෝධ කරගෙන අනුගමනය කොළොත් පුතේ ලබාගන්න පුළුවන්, ලකුණු ප්‍රමාණය ඉහල නංගවගන්න පුළුවන්. වැරදි අඩු කරගන්න පුළුව මදන්නව දූලපුතාල වැරදි කරන්නේ නැතුවයි නැනෑ විභාගයේදී වැරදි කරනවා වැරදි අවම කර ගැනීමයි අපි මෙත නිදි කරන්න නේ නිසා ශිෂ්ෂත්ව විභාගෙන් ලංකාව වැඩිම ලකුණු ගන්නේ වැරදි අඩුවෙන්ම කරන දරුවන්. එහින්දා අද දවසේ. අි මේ එකතු වෙලා ඉන්න එන්නේ කරන වැරදි ටික දුලපුතාලගේ අඩු කරන්න. ඒක ක්‍රමවේද පහක් ඇතේ තමයි දුවේපපුතේ පුහුණු කරන්නේ පිළිතුරු නිර්මාණය කිරීම පිළිතුරු පරික්ෂාකිරීම පිළිතුරු ඉවත් කිරීම අනුමානය සම්මතිය. හැබැයි යම් කිසි දුවප්පුතෙක් අදරනියම්පිතා ඇත්තේ මේ ක්‍රමවේද පහ වර්ධනය කල්ලා නැත්තං. ඒයට තින තව ක්‍රමවේදයක් ඒකනම් සංසාරෙන් උපත්තියෙන් අරංගෙනයක සහජයෙන් අරංගෙනය එක. ඒකට කියන්නේ කනා. ත ටිකාටුකා කියලා ඇත් දෙක පියාගෙන ප්‍රශ්න හතලියටම ඉරවල් ගැවූ හැකි. දෙියන්ගේ පිහිටයි හැබැයි හරිගියොත් හරි වැරදුනොත් වැරදි. ඒ නිසා කනා කියන ඒකත් නිවැරදිව පාවිච්චි කරන හැටි අපි වැඩ සටා නේදී උගන්නනවා. ඒනිසා දුලපුතාල රැදිලා ඉන්න ශිෂ්ව විභාග වෙනතෙක් ඔබට තේරේ ශිෂ්ෂත්ත විභාගතා සරල්ල සැහැල්ලුව එකක් බව. ඒක කරඩ අපි බැඳිලා ඉන්න ඔබට ඔප්පු කරලා පෙන්න්නන්න. ිෂත්ව භාගගේ යන්නේ හල විසිකරන පශ්ට පත්‍රයක් කියල. ඒදිසා අපි කතා කරන බොහෝ මෙයක් ඒ විදිහටම පේපයකේ තියන්න පුළුවන් සමහර විට වචන වෙනස් කල්ලා තියෙන්න්න පුළුවන් අකුරු වෙන සංකයා වෙනස් කල්ලා තියන්න පුළුවන් ඒහින්දා ඔබට ශි්ෂත්ව විභාගයට යනකොට ඔබ යන්නේ දන්න පේපර එකක් ලියන්න ඒ මට්ටමට ඔබ ඔසවාතබන්න ඔව මහජන බැංකුවත් ඒවාගේම චූටි බා පුවත් පතත් එකතු කරලා එකතු වෙලා මේ කරන සමාජ සත්කාරයෙන් ඔබට අනු බලයක් රුකුලක් ලබාදෙන්ට අප කටයුතු කරනවා. එවගේම තව දෙයක් මත තිය ගන්න ඕනි ිෂ්‍යතව විභාගේයේදී ඔව ආකාර තුනකින් රවට්ටනව පුළුවන්නම් බේරෙන්ඩ. රැවටෙන්නේ නැති දරවා අඩුවෙන් රැවටෙන දරුව තමයි වැඩියෙන් ලකුණු ගන්නේ. පලවෙනි මදේ ඔබ රවට් අන්ඩ හදයිපුතේ රූපවලින්. පවලින් ඔබ රවටන්ට හදැයි බලාගෙන පරිස්සමෙන්. ඊළඟට ඔබ රවට්ටන්ඩ හදනවා වචනවලින් රැවටෙන්ඩපා ඊළඟට ඔබ සංකයාාවලින් රවට්ටයි. සමහරීට මේවා එකතු කරලා රවට්ට නවස්ථාවලුත් තියනවා ඒ ටිකක් බානකයි. ඒහින්දා රැවටීම අඩු කරගන්ට රැවටෙන්නේ නැතුව ශිෂත්ව විභාගේයටල යන්න දලපුතාලට මඟ පෙන් අන්ඩයි මේ සෝදා නම් වෙන්නේ. ඒහින්දා එහෙනම් අපි කල්වේලා ගන්න නැතුව ක්‍රමවේද පහෞස්සේ, ප්‍රවටීම අඩුවෙන විදිහයට කොහොමද ප්‍රශ්නපත්‍රයකට මුහුණ දෙන්න කියලා බලන්න යමු පලවෙනි ප්‍රශ්නයට. ඔවු බලන්න. වෙනස් රූපය තෝරන්න. පලවෙනි උපදෙස් පිළි පැදීම අපිට තියෙන්නේ වෙනස් රූපය තෝරන්න. යමු බලන්න මොකක්ද කියලා පොල් ගස් තියනවා හරිෂෝක රූපය. දැම් මේේ පොල් ගස් දිහ බැලුව හම මේකෙන් දෙකක් සමානයි. මෙතන තියන රූපතුන්ින් දෙකක් සමානයි. එකක් වෙනස්ටි. එතකොට මෙතන දයේ වෙනස්කම හොඳට අවබෝධ කරගන්න නම් දුලපුතාල මතකතියාගන්න නිරීක්ෂණ ශක්තියතිෙන් ඩෝනිි. ඒක ඇන මේ රූප හොඳට නිරීක්ෂණය කරන්ඩෝනි. මට පේනවා දුලපුතාල නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කල ඉව දරුව පොඩම්මට අත සන්නක ගෙදරදි මේේ නිරෙක්න මේ නිරීක්ෂණය කරලා හොඳට එකට අවබෝධයක් ලබාගෙන නිවැරදි පිරිිතුර හොයාගත්ත දරුවු තම්මන් නිවැරදි පිරිතුළකිව වෙනේ හරි හොයාගෙන තියෙනවායි කියලා දලපුතාල විශ්වාස කරනවා හරි. එහන අපි බලමු මේක නිරීක්ෂණය කරගෙන යනකට එක මේක තැයි දේපුතේ තියෙන්නේ එක හොඳ මතක තියාගෙනනේ තමයි මේ පොඩි පොල් හ. මං ඔන්න රවුන් කල්ල පෙන්න්නන නොය තියෙන්නේ. පොඩි පොල් ගහේ. පොල් අතු ටික බලන්ඩකු පළමිනියේ තියෙනවා පොල්ලතු දහයක් දෙවැනිියකේ කොල් හක් තිය පොඩි පොල් ගහේ තුන් එනියකේ දහයක් තියෙනවා. මේ අනුව දැන් දූල පුතාලට පැහැදිලි වෙනස්කම තියෙන්නේ මොකේද කියල අනුව නෙවැරදි පිළිතුර වෙන්නේ අංක දෙක. අංකෙට විතරක් අඳින්න්න එපා ඉර අන්දිිනකොට මුළු රූපය ආවරණය වෙන විදියට ඉර ලකුණු කරන්න රූපයෙන් පිට අන්ඳන්න එපා. ඒකත් සැල කෙලිමත් වෙන්න. ප්‍රශ්නකට පිළිතුරු සපයනකොට ඉරාදිනකොට අංකෙට විතරක් එපාඒ ප්‍රශ්නයම ආවරණය වන විදියට ඉර ලකුණු කරන්න දූලපුතාලා අඩිරූල තියල ලකුණු කරනවා නම් ගොඩක් හොඳයි. එනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. මේකෙත් වෙනස් රූපය ොහොරන්න තියන්නේ මේක බලන්නකො ම මේ රතු පාටින් රවු් කරනවා බිත්තරටි බලන්නක. ත්තරටි දක්ක හම අපිට පුුවන් පැහැදිලිව හඳුන ගණඩ වෙනස් රූපය. එහද ම ඒෙනම් පෙන්න්නට ඔන්නෑ බිත්තර ගණන් කරන්නටුවමනාවක්න අපි දන්නවා වෙනස්රූපය තුන්වෙෙන එක කියලා. හොඳ එහෙනම් අපි ඔන්න පලවෙනි ප්‍රශ්න දෙකට පිළිතුරු සැපෙව්වා ඕ වෙනස්කම්. ැ වෙනස්කම් හොයන්න නම් එතන තියන පිතුරු අුතිෙන් නිර්මාණය කර්ඩෝ නෑ තියෙන පිළිතුරු පරික්ෂා කරන්නයි යෝනේ ඒකෙදේ නිරීක්ෂණයපුතේ තාම වැදගත් වෙන. එකැන හොඳට බලලා ඇස් දෙක මෙහයවල ඒවා හොඳට නිරීක්ෂණය කළොත් මේ ලකුණු ටික උපරිමයෙන් ලබා ගන්න පුළුවන්. එනම් අපි යමු බලන්න තුන් වෙනි ප්‍රශ්නයට. මුල් රූපයට සමාන රූපය තෝරන්න අපිට තියෙන්නේ ඊළඟට සමානරූපය තෝරන්ද. බලමුො හිල්ලේ නන් සමානරූපය බැලූ බැල්මට මල් පෝච්චියක් තියෙන්නේෙ මුල්රූපේ රූප තුටක් දීලා තියනවා ඒක වෙනස්කම් ටික හොයා ගණඩ වෙනවා මෙතනත් පිළිතුරු පරක්ෂා කරන්න තියන්නේෙ දුවපුතේ බැලූ බැල්මට දූලපුතාලා හිතන්නේ. මුල් රූපයට සමානරූපය මොකක් කියලද. සමාන බව බලන්නේ වෙනස්කම් හඳුනගන්නන්නේ කොතනින්ද ඇත්තට මසිකක් සංකේරණයි. උදට පරික්ෂා කරන දරුණෙකුට මේ වශක් මේ අම්ිවැනි අභ්‍යාස කල ශක්ක්‍යතාමටම ඉහල නංවාගෙන තියෙන දරුවන්ට බැලූ ගමම් පේනවා මේක තිිට්ටික තමයිපුතේ මේ මල්පෝච්චිය තියෙන තිට්ටික තමයි වෙනස්කම පෙන්වන ප්‍රධානම නිර්ණායකය. බලමු පලවෙෙන එකේ තිත්කේ ඇදකෙර මුල් රූපය දොළහයි. අපිට දීල තියෙන රූපතුනේ බලමු දොලාහයි. පලවෙනි රූපත් දෙවෙනි රූපේත් දොලාහයි තුන්ගනිියකේ දහ තුනක් තිය නො දුලපු තලට ආයි නැවත ගොන්නන් ගණන් කල්ලා බලන්න පුළුවන් හොඳ තප්පර දහයක් විතර දෙන්නකු ගණන් කල්ල බලන්නකු හරිද කියලා මම කිව්වා ම උන්නන් ගණන් කරන්නක දෙක හතර හාය අට දහය දොලා හරි දෙක හතර හාය අට දහය දොලාහා. දෙක හතර හායාට දහය දොලා. දෙක හතර හයාට දහය දොලා දහතුුණන හරියට මහරි. හරි හරියට ම හරි. එහෙනම් දැන් මේකින් එකක් ගැලපෙන් නැහැයි කියලා අපිට පේනවාව එකඇන තුන්ගනි රූපය ගැලපෙන්නේ නෑ ඒ අපි ඉවත් කරන්න පුුව මනසෙන් දූල පුතාල ඉවත් කරන්නේ පරිගණකේ තියෙනන්ද මං ඒවා අයිං කරලා දානවා මේ විදිහට. දැන් ඔන්න පිළිතුරු දෙකක් ඉතුරුයි. වලන්න පිළිතුරු දෙකක් ඉතුරුයි. දැන් මේ දෙකේ දුල්හදොල මයි තියෙන්නේ මුල් රූපයට සමානයි තිට්ටික. දැම් බලන්ඩ තිත්වල විසිරීම පුතේ. හොඳට බලන්ඩ තිත්වල විසිර තිත් පිහිටල තියෙන ආකාරය ! තිත් පිහිටල තියෙන ආකාරයා අනුව හොඳට බලන්න වෙනස් රූපයක් එක දෙකාතර තියෙනවා. ඒ තමයි තිත්වල පිහිටීම පළවෙනි රූපයට, මුල් රූපයට අසමාන විදිහයට තියෙන්නේ තුන්වෙෙන. දැම් පැහැදිලි ඔන්න. පිළිතුරු පරික්ෂා කළා පරිීක්‍ෂා කරන ගමන් ඉවත් කිරීමේ ක්‍රමවේදය අපි පාවිච්චි කරා. හරි ෂෝ. මේ වගේ සරල්ල ක්‍රම පුතේ පාවිච්චිකරොත් විභහගේදී කිසිම තැනකද ඔබට වරදින්නේ නෑ. ඒ අනුවන් එවැරදි පිළිතුර වෙන්නේ තුන් එනි ප්‍රශ්නයට මුල්රූපයට සමානරූපය. ඊළගේ එකත් බලන් මුල්රූපයට සමානරූපය ඔන්න මම මුල්රූපේ යම් ස්ථානයක් එක්ක, ීලා තියෙන රූපතුන සංසන්ධනය කරන්නේ යන්නේ බලන්න මෙන්න මේ රතු පාටන් රවුම් කරන තැන හොඳට බලන්න දූලපුතාල ඒ අනුව සමානයක හොයාගන්න පුළුවන්. හොඳයට බලන්න හරි දූල පුතාල ට ඇගිල්ලෙන් පෙන් අන්ඩක බලන්න මොකක්ද පිළිතුර එක්කද දෙකද තුනද කියලා මුල් රූපයට සමාන සතුටයි සතුටයි පෙලක් කට්ටියට හැඟීම් දැනීම නෑ වගේ ඇගිල්ල දන්නේත් නෑ අපපච්චියේ කිරරි අපපට හුණමියෝ කැරපොත් ඔක්කොම පැෙනැපි. හරි බෞතරයක් ගැන සතුටුයි ඔව නෙවැරදි රූපය වෙන්නේෙ තුන. නෙවැරදි රූපය වෙන්නේ තුන. එනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. එකම කාණ්ඩියට අයත් ද්‍රව්්‍ය යුගලය තෝරන් ඔොන්න කාණ්ඩගත කිරීම්. එකම ජාතියට අයිති ඒවා සොයන්න. ඒවා පුතාල දූල කරලා ඇති අභ්‍යහස නැත්තන් දැන් ඉදිරියේද මේ වැනි අභ්‍යහස කරන්නට ඔවු. බෙන්ඩෝනේ ඔබට දීලාතියනවා ABCCDE කියලා රූපකීපයක් රූප පහක් දීලා තියනෝ අපිට පිළිතුරුතුනකුත් දීලා තියන වඩා ගැපෙන් වඩා ගැලපෙන්න්නේED වඩා ගැලපෙන් ඒ හොඳ අපි යමු බලන්න මේ ටික පරිීක්ෂා කරන්න හොඳට බලන් ABC ඔව තුුප්පියකුයි වැහිකබායකුයි ය ඒවල වැහිකබාය තියනවා බවල තුප්පියක් තියෙනො හිස් වැසුවන්E වල දෙවන පිළිතුර මාලයයි ටෂ් එකකුයි තියනවා් එකක්න ඊළඟට තුනේ ඒසි වැහිකබායයි කුඩයකුයි තියෙනවා දලපුතාාලට පේනවා මෙතනින් දැන් වැහිකබායාපි දන්න අපි බැස්සට පාවිච්චි කරන්නේ තොප්පිය නං අඔවටත් පාවිච්චි කරන ඔයගේ තෝපි පෙලක්කට්ටිය හිතලටත් දා නොසහිතලේටත් මාලය පල්ලදිනවා ඕ ෑටීෂර්ට් එක අන්දිනවා. ඒවාගේ වැහිකබායත් අපි දන්නවා වැස් ඉතාමත් ප්‍රයෝජනවත් කුඩෙත් වැස්සට ඉතාමත් ප්‍රයෝජනවා. එතකොට මේ අනුව බැලුවහම. වඩා සුදුසු වෙන්නේ වැස්සට පාවිච්චි කරන බහන්්ඩ දෙකාතර මනාබැඳීමක් තියෙනවා. ඒ අනුව නෙවැරදි පිළිතුර වෙන්නේ වැහිකබාය හා කුඩේ ඇතුළත්වන තුන්වෙනි පිළිතුර Aසි. මහිතන්නේ දලපුතාලට අවබෝධයක් ලැබෙන්ඩ ඇති. ඊළඟට බලන් ABCDඊ පාපැදිය කරත්තය රුවල් නැව බසය යතුරු පැදිය. ඇෙත් අපිට පිළිතුරු තුනක්දීලතිනවවා මනා සම්බන්ධතාවයක් තියන්න ABDCE කියලා අපි බලමු AB පාපැදියට ගැලපෙනවලු කරත්තේ අපි දන්නවා දෙකටම රෝධ දෙකයි පාපැදිය නම් මිනිස්ශ්‍රමයෙන් කරත්තේ සත්තු ශ්‍රමයෙන් සතුන්ගේ ශ්‍රමයෙන් දෙකටම ඉන්දන ඕන්න පරිසර හිතකාමි වාහන දෙකා දෙවැනි එක බලමු බසයයි රුවල් නැවයි. බසේ ගොඩබි මේ යන්නේ රුවල් නැව ජලය යන්නේ බසයට ඉන්ද ඕනේ රුුවල් නැවට සුල්ලඟ ඕනේ. එහින්දා එතන අසමාන බවක් තියෙනවා. බසය පරිසර හිතකාමී නෑ. රුවල් නැවනම් පරිසර හිතකාමි. ඉළඟට පාපැදියි යතුරු පැදිියයි. දෙකටම රෝධ දෙකයි පාපැදියනං යන්නේ මිනිස්ශ්‍රමයෙන් යතුරු පැදිය යන්න ඉන්දන අවශ්‍යයි පාපැදිය පරිසර හිතකාමී, යතුරු පැදිය පරිසර හිතකාමි නෑ මේ අනුව බලනොකොට වඩා ගැලපීමක් තියෙන්න්නේ මොකක් දෙ කියලා දූලපුතාලට හිතෙන්ඩෝන රෝධ දෙකයි දෙකම ශ්‍රමයෙන් ක්‍රියාත්මක වෙන්නේ දෙකම පරිසර හිතකාමි ඒ අනුව වඩායෝග්‍ය වෙන්නේ AAB හොඳ දුවපු එහෙනම් අප ඊළඟ ප්‍රශ්නයට යමුකු ප්‍රශ්නාංක හත. රූපිය දැක් පෙන සත්වීන් තිදෙනටම පොදු වඌූ ලක්ෂණය කුමක්ද පිළිතුරුතුනක් දීලා තියෙනවා එක ශීරපායින් දෙ නිසාාචර සතුන් තුන ශාක භක්ෂක සතු. හොඳට බලන්ඩකු දූලපුතාල. ඉස්සල්ලම බලමු ඔබට දීලතියෙන සත්වයින් කවුද කියලා. සිංහය තල්මසා වවුල හරි. මෙතනි පිළිතුරු තුනක් දීලතියනව පිළිතුරු තුන පරිීක්ෂා කරඩ වෙන්නේ. තුන් දෙනාටම පුදුද බලමු ශාකෂ දුලපුතතාල දන්නවා සිංහ මාංශ භක්ෂකයි කියලා. ඒ අනුව, එක කරුණක් නිසා තුනටම පොදු නැති බව අවබෝධ කරගන්න පුළුවන් තුන් දෙන ගැම දැනගණ්ඩුවමනාවක් නෑ මම පෙන්න්නන්නේ පිළිතුරු සපීම සඳහා ඔබට සරල්ල ක්‍රමවේද. ඒ නිසා ශාකභක්ෂක සිංහට පොදු නෑේ නම් තුන් දෙනාටම පොදුනෑ ශාකභක්ෂක අයින් කර. නිසාචර ගත් තහම අපි දන්නවා වවුල තමයි නිසාචර. වවුල නිසාචර එතකොට සිංහටඒ ගැලපෙන්න්නේි නෑ. ඒ අනුව? දෙවිනි පිළිතුරත් අපිට ඉවත් කරන්න පුළුවන් ඒය අනුව තුන් දෙනාටම ගැලපෙන්න්නේ තුන් දෙනම පොඩි කාලයේද කිරිබීල හැදෙන්න්නේ. ඒ නිසා ශීරපායින් කියන එක තමයි තුන් දෙනාටම පොදූ ලක්ෂණය. ඒ අනුව පිළිතුර හත්වනි ප්‍රශ්නයට අංකයික්ක විදිහට ලකුණු කරලා තියෙන දූලපුතාලට ඔන්න ලකුණු දෙකයි භාගයක් ලැබෙනවා ඒකත් මං මතක් කරන්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නකට ලකුණු දෙක හ මාර බැගින් ලැබෙනවා දෙකයි භාගයක්. ද එහ අපි අටවෙනි ප්‍රශ්නය බලමු රූපයේ දැක්වෙන සත්වයින් තිදෙනටම පොදු වූ ලක්ෂණය කුමක් දා අයි සත්තු තුන්දනෙක් දීලා පොද වූ ලක්ෂණය. බලමු මේ සත්තු කවුද කියලා. එකේ ඉන්නේ කවුද. කැස් බෑවා දෙකේ කිම්ඹුල තුනේ ඉබ්බ. දැන් අපට පිළිතුරු තුනක් දීලා තියනවා. ශීරපායින් උබයජීවීන් උරඟයින්. ශීරපායින් කැනෙ කිරිබොන කට්ටිය. ඉබ්බා. හිුල කැස් බෑ ගොල්ල පොඩිකාලෙ කිරිබොන්න නෑ කිරිබනෝ නම් මේ ගොල්ලන්ගේ ඇගේ රෝමතියෙන් ඕනෙනි මං කියන්න පොඩි පොඩි ලක්ෂණ කිරිබොනායගැන්ගේ රෝමතියනවා පිටිංක් කටක් පිහිටල තියනවා. එගැන කටක් තියෙන් ඕනි කටේ දත්තියෙන්න්න ඕනේ පිටිින් කන් පිහිටල තියෙන්ටත් ඕනි. එයින්ද කටක්තියෙන් ඩෝනෙ කටේ දත්තියෙනවා ඒවාගේම පිටින් කන් පිහිටල තියනවා ඇගේ රෝමතියනවා. නමුත් මේගොල්ලන්ගේ ඒලක්ෂණ. සියල්ල බැලුහම පොඩි වෙනස්කම් තියෙනවා ඒ නිසා මේගොල්ලු ශීරපායින් වෙන්නේ නැදුවපුති. එහෙනම් මේගොල්ලො කවුද වෙන්නේ. ඒවාගේ උබේජීවීන්ද බලමුක උබේජීවිිය මේ අපි දන්න මේ උබේජීවී කියපු ගාම්ම දූලපුතා ලට මතක් වෙන්නේ දියගොඩ දෙකෙ ඉන්ඩ පුළුවන්න්නම් උබේජීවීන් කියලා. නමුත් ඒක වැරදි. උබේජීවිියෙක් වෙන්නනම් ලක්‍ෂණ දෙකක් තියෙන් ඕනෙ. ඒ තමයි පොඩිකාල බිත්තර දාන්නඕනේ හැදෙන් ඕනේ ජලේ. පොඩිකාලේ හැදෙන්ඩෝනේ ජලයේ. ලොකූන හම දියගොඩ දෙකෙීමම ඉඩ පුලුවන් වෙඩ ඕනේ. ඔය ලක්‍ෂණ දෙකම ඉටුකොරොත් තමයිඒගොල්ලූ උබේ ජීවීන් වෙන්න. නමුත් මෙතන ඉන්න කැස්බෑාවක් ඉම්ඹුල යිඉ්බා පොඩිකාලේ හැදෙන්න්නේ වතුරෙ නෙමේ ගොඩ බිමේ. ලොකූන හම දියගොඩ දෙකේ ඉඩ පුලුවන්. එහින්ද එක ලක්ෂණයක් විතරයි මේ තුන් දෙනා ඉටු කරන්නේ. ඒ නිසා මේගොල්ලෝ වැටෙන්න්නේ පුතේ මතක තියාගන්න උරඟයන්ට එ නිසා කැස්බෑවත්තුරන්ගේ. ඉමුල්ලත් උරගේ ඉබ්බත් උරගයෙක් ඒ අනුව නෙවැරදි පිළිතුර වෙන්නේ තුන. එයින්දා ඔන්න තර්කනයට අපිට පරිසර දැනුම වැදගත් වනවා. ගනිත දැනුම වැදගත්ව වෙනවා භාෂා දැනුමත් වැද වැදගත්වෙන තැන්තියෙනවා. ඉතින් මේවා හඳන් ගැෙන දූලපුතාල ශිෂ්ෂත්ව විභාගයට නොබියෝව පිළිතුරු සපයන්න අත්වෙලක් සපයන්න අපිඉන්නවා චූටිපපත් එක්කඉන්න. හ ජට බැංකුවවත් එක්ඉන්න දුලපුතාලට අනිවාර්යම සරල සැහැල්ලු එකක් වෙනවා මේ වර්ශිෂත විභාගේ. එනම් ඒ සරල සැහැල්ලු බව ඇති කරන්න අපි ය නමවෙනි ප්‍රශ්නයට රූපිය දැක්වෙන බීජ තුනටම පොදූ ලක්ෂණය ඔන්න බීජවලටත් පොදු ලක්ෂණයක් හනෝ. බැලූ බැල්මට එක දෙකනම් තට්ටක් වගේ තට්ටක් වගේ තියෙනව නම් මේ පාාවඩ ලේසි තුන් එනියකත් නිකන් කෙදිි කෙන්දි වගේ නනේ කෙන්දිි කෙදි වගේ තියෙනෙවත් බොහෝ විට සුළන්ගේ පාාවේවා. එහහිම හිතලත් අපිට පුළුවන් හිතන්න. නමුත් අපි බීජ හඳුන ගමුකු හරි අපිට පේනවා පලවෙනි බීජය දෙවෙනි බීජයේ තුන්වෙනි බීජයේ ොටිල ගම්මාලු වරා මේ අනුව තොටිල බල සුළඟ මගින් ව්‍යාප්ත වෙන්නේ ගම්මාලුත් සුළඟ මගින් ව්‍යාප්ත වෙන්නේ වරා සුළඟ මගින් ව්‍යාප්ත වෙන්නේ. ඒ අනුව පැහැදිලී දුල්ලපුතාලට පලවෙනි පිළිතුර තමයි මේ තුනටම පොදූ කාරණය හොඳයි ඊළඟකට ප්‍රශ්නාර්ථය මේ ස්ථානයට ගැලපෙන රූපය තෝරන්න ප්‍රශ්නාර්ථයට හි ප්‍රශ්නාර්ථය හිම ස්ථානයට ගැලපෙන රූපය බලන්න දහවිනි ප්‍රශ්නය දූලපුතා අල හොඳට හරි දහවෙනි ප්‍රශ්නයට පිළිතුර හිතල බලන්න කොටු නවයක් දීලා තියෙනවා එකක් හිස් එකක් හිස්. එතකොට මේ හිස්සෙකට එන්න රටාව පිළි බඳව දලපුතාලට අවබෝධයක් තියෙන්ට ඕනි හොඳයි බලමුකෝ. බලන්නක පලවෙනි කොටු තුන හරහට බලන්න යන්නේ පලවෙනි කොටු තුන හරට හොඳට බලන්න දූලපුතාල ඔවු පලවෙනි කොට්ටුවේ තියෙනවා සුදුබෝල බන්න සුදුබෝල හත රක් තියනවා. දෙවෙනි කොටුවේ බලන්න සුදු බෝලක කියෙද කියලා දෙයි දැන් මෙන්න මේ බෝලාතර වෙනස බලමු පලවෙනි කොටුවේ බෝලකට දෙවෙනි කොටුවේ බෝලක ඇපුවා පලවෙනි කොටුවේ බෝලට දෙවෙනි කොට වෙන සෑවිල්ල දෙකයි. ඒ වෙනස තමයි සුදු බෝලවල වෙනස තමයි පුතේ තුන්වෙනි කොටුවට එන්නේ. සුදු පෝල විතරක් නෙමේ දුවේ පුතේ බලන්න කලු බෝලත් තියනවා කලු බෝලත් තියන. වෙනිොටුවේ එකයි වෙවිනි කොටුවේ දෙකයි. ඒකෙත් බලන්න ඔන්න කලු බෝලට කළු බලයක් ඇැපුවා. කලු බෝල වලත් වෙනස තමයි කොයි එකේ වැඩි වුනාට කමන්නන්නේ නෑ. වෙනස තමයි තුන්වෙනි කොටුවට එන්නේ එහෙනම් මුල් කොටුවේ තියෙන බෝලාතර වෙනස යි මුල් කොටු දෙකේ තියෙන බෝලාතර වෙනස තමයි තුන්ගනි කොටුවට එන්නේ. දෙවෙනි කොටු තුනත් හරහට බලමු? ඒ විදහමද කියලා? සුදු බෝල ගණන් කරන්නකු දූ ලපුතාල එකයි දෙකයි තුනයි එකයි දෙකයි තුනයි හතරයි හරි දැම් බලමු වෙනස සුදුබෝලට සුදුබෝලයක් ඇැපුවා නැවතත් සුදු බෝලට සුදු බෝලයක් ඇැපුවා නැවතත් සුදු බෝලට සුදු බෝලයක් ඇපුවා එනම් සුදුබෝලවල වෙනස එකයි කළු බෝල බලන් මුල් කොටුවේ එකයි දෙවෙනි කොටුවේ නැත්තම් ඇද කොටුවෙත් එකයි. කලුබෝලට කළු ෝලෙ ැපුවහම වෙනසක් නෑ බිින්දුවයි එහින්ද එතන කලු බෝලයක් එන්නේ නෑ. ඒහ නම් දැන් අපිට ලේසි හිස්තැනට යන්ට රටාව හඳු වෙනවා දුලපුතාලට පහසුවෙන් ඔන්න හිස්තැනට යන්න පුළුව. එනම් බලමු අපිට ප්‍රශ්නාර්ථය දීලා තියෙනවා ඊළඟට කොටු දෙකේ බෝලටික දීලාතියනවා ඔන්න මං කොටු දෙකේ බෝලටික දානෝ දුලපුතාලට ඔන්නන් ගණන් කරගන්න පුළුවන් කළු බෝලකීයද සුදු බෝලකීයද කියලා. දැන් ඇත්තටම මෙතන දී දුලපුතාල පිළිතුරු නිර්මාණය කරන්නේ අන්න බෑ දීලතියෙන පිළිතුරු තුන පරිීක්ෂා කිරීමයි කර්ඩෝනි. එනම් අපි පලවිනික දාළ බලමු ප්‍රශ්නාර්ථය තියෙන තැනට ඔන්න පලවිනිියක දානෝ. දාල බලමු සුදු බෝලවල වෙනසද තියෙන්නේ කියලා එස අස්සලම කු බෝල බලමු කු බෝලට කළු බෝල ඇපුවා කළු බෝලයට කළු බෝලෙ ඇපුවා හරි කළුබෝලවල වෙනස හරි දෙකක් ඉතුරුුණා කළු බෝලටික හරි තුගෙන කොට ඇල්ල තියෙන. සුදු බෝල බලමු සුදුබෝලයට සුදු බෝලයක්ඇැපුවා සුදුබෝලයට සුදු බෝලයක් ඇැපුවා. සුදුබෝලවල වෙනසද ඇවිල්ල තියෙන්නේ. නෑ. බෝල දෙ එකකට දෙකඩු නාාම බිඳුවයි නමුත් අවසානය එක සුදු බෝලයක් ඉතුරු වෙලා තියනවා ඉනිසා පලවෙනි පිළිතුර ගැලපෙන්න්නේ නෑ එහනං අපි දෙවෙනි පිළිතුර දාල බලමු ඔන්න දෙවෙනි එක දැම්ම. කපල බලමුද කොටු දෙකේ සමාන බෝල සුදුබෝලට සුදු බෝල කැපුවා සුදු බෝලට සුදු බෝල කැපුවා හරි සුදු බෝල එකක් ඉතුරුයි පලවෙනි කොටුවේ ඒක තියෙනවා තුන්ගෙන කොටුවේ කළු බෝල බලන් ට කු ෝයක් කැපුවා කළුබෝලයට කළු බෝලයක් කැපුවා කලු බෝලයට කළු බෝලයක් කැපුවා කළුබෝලයටට කුබපු බෝ හතට බෝ හතර කැපු ම කු ෝල දෙකුත් ඉතිතුරයි ඒකතුන් එනි කොටු දයෙනවා ඒ අනුව පිට දැම් පැහැදිලිව පේනවා නෙවැරදි පිළිතුර දෙක කියලා එයින්ද දෙවෙනි පිළිතුර යටටින් ඉරක් ඇඳපු දරුවන්ට ලකුණු දෙකයි බාගයක් ලැබෙනවා ඒ වගේම ප්‍රශ්නයක් එක ලොස් වනියකටත් ඇවිල්ල තියෙන්නේෙ දුලපුතාල හොඳට බලන්න හරි හොඳට බලන්න ඔන්න මං පලවෙනි හරහට යනවා කොටුතුන බලන්න පලවෙනි එකේ බලන්නක පලවෙනි කොටුුව තියෙනවා සුදුබෝල දෙකක් දෙවනි එකේ තියෙනවා සුදුබෝල දෙකක් එකට යනකොටඒ දෙකම එකතු වෙලා තමයි සුදු බෝල ටික නිර්මාණය වෙන්නේ බෝල හතරක් වෙන එකැන සුදු බෝල එකතු වෙනවා. කළු බෝල බලන්න මොකද වෙන්නේ කියලා මෙතනද එකෙනෙ රටාාවේ චූටි වෙනසක් වෙලා තියන්නේ පලවෙනි එකේ කලු බෝල තුනයි දෙවිනිිය එකේ කළු බෝල එකයි. කළු බෝලයට කලු බෝලයක් ඇපුුණ ඒ අනුව කළු බෝලවල වෙනස තමයි තුන්ගනි කොටුවට එන්නේ එකන කලු බෝල දෙකයි. දල පුතල්ලට මංහිතන්නේ අවබෝධයක් ලැබුණ ඊළඟ කොටු තුනට අත්්‍යංකො බලන් සුදු බෝල පළවෙනි කොටු ඒකයි දෙවෙවිනි කොටුවේ දකයි එකතුව තුනයි ඒක දැම්ම අන්තිම සුදු බෝලවල එකතු අවසාන කොටුවට දැම්ම. හිනාට කළු බෝලවල වෙනස නයෝනි හරි කළු බෝලවල වෙනස එක ටේකක් කැපුවා ව සයි ඒකත් නිවැරදි ඒ නම් දැන් අපිට ලේසි අන්තිමේකට යන්න. අන්තිමේකේ ඒකනම් අපිට එක දෙක දීලා තියෙනවා. අපිට අවසාන කොටුව තමයි සොයන්න තියන්නේ. ඒ නිසා පලවෙනි එකේ සුදුබෝල දෙකයි ඊළඟ එකේ සුදුබෝල එකයි ඔක්කොම සුදුබෝල තුනක් වෙනවා. ඊළඟට බලන්න කලුබෝල පලවිනි එක කළුබෝල එකයි දෙවැනි එකේ කළු බෝල එකයි. එකට එක කැපුන හම බින්දුවයි ඒ අනුව සුදුබෝල තුන විතරයි ඉතුරු වෙන්නේ. ඒ අනුව පැහැදිලි නෙවැරදි පිළිතුර වෙන්නේ පුතේ එක. නෙවැරදි පිළිතුර වෙන්නේ එක. හොඳයි. අපි යමු එහෙම නං ඊ ළඟ ප්‍රශ්නයට. රටාව තේරුම්ගෙන ප්‍රශ්නාාර්ථය මේ ස්ථානයට ගැලපෙන රූපය තෝරන්න. සංඛ්‍යයා රටාවක් තියෙන්නේ. දුළ පුතාල මංහිතන්නේ මේක රටාව හඳුන ගත්තකට්ටේ අත උස්සන්න බලන්න. ඉදි ඉන්නවද කියලා සතුටුයි සතුටුයි ඉති බලන් ෝනි ඉතින් සතුට වැඩිවෙන්නේ මේ රටාව හරියට හොයා ගත්ත කටියේ බලන්නවෙන්න මේ විදියටයි මේක රටාව නිර්මාණය වෙන්නේ හරහට කතිරයාකාරයට එකතු වෙන්න පහහිතුනයි යටයි හයයිකයි හතා ඒ ැනෙ හතාට එකළඟ තියන සංකයා දෙකක් තමයි ඒ කතිරයාආකාරයට එකතු වෙන සංකයා දෙකේ එකතුව වෙඩෝනේ යන හතාට කතිර ආකාරයට එකතු වෙනවා එකතුවෙනකොට එකළඟ සංකයා දෙකක් පිහිටන් ඩ ඕනේ පලවිනි එක පොඩියක දෙවනිිය ලොකු එකෙන් ඕන හතාට වෙනසක් වටි ෑ හතට පස්සේ තියන එකෙන්න්න ඕනේ දෙවිෙන එකෙත් බල හතරයි දෙකයි හයයි තුනයි දෙකයි පහයි ඔයි හතාට පාහය. එහනම් මෙතනත්ඉවැනි සම්බන්ධතාවයක් තියෙන රූප සටහන රටාව හොයන්ඩෝනේ. බලාගෙන යනකොට අපිට පේනවා මෙන්න මේකෙ තමයි ඒ රටාව තියෙන්නේ හතරයි හතරයි යටයි තුනයි හතරයි හතයි හතාට ඔයි තියන් හතාට පහාය හතාට එකළඟ ඉලක්කම් දෙකක් සංකයා දෙකක් එකතුක රහම එන විදිහට මේ විදිහට නිර්මාණය වෙන එක තමයි මුල් රූපවලට සමාන වෙන්නේ යනුව නෙවැරදි රූපය වෙන්නේ එක. ඊළඟගේ එකත් බලන් ඒ විදහමයි කතිරේ ආකාරයට එකතු කරන්න තියෙන්න්නේ තුනයි දෙකයි පහයි පහයි බිඳුවයි පහයි. ඒක දිනම් වමේ දකුණේ එකතු කිරීමම් දෙකම සමාන වඩ ෝනේ. තුනයි තුනයි හයයි හතරයි දෙකයි හයයි. ඒනම් අපි බලමු ඊට සමාන රූප සටහනක් කොයිද තියන්නේ කියෙලා න්න තිය ඔබයි එක බලන්න පහහිතුනයිටයි හතරයි හතරයි අටයි එනම් පැහැදිලි නෙවැරදිී පිළිතුර වෙන්නේ අංක එක මහිතන්නේ අලුත් රටාවක් ඔබ තේරුම් ගන්න ඇති. දාහතරිත් තියෙන්නේ රටාවක් ඒ රටාවත් මහිතනි දුලපු අල තේරුම් අරන්න ඇති මේ වෙන කොට බලමු අප මේ රටාව කොහොමද ගොඩ නැගෙන්නේ කියලාඋ කොටුව තිත් දෙකයි යටකොටුවේ තිත්වන ඊළඟ රූපෙට යනකොට බලන්ඩ යට තිත්වන උඩට යනවා. ඊළඟට බලන්ඩ යට එකට මොකද වෙන්න කියලා තිතක් වැඩි වෙලා යටට නවායි කැන තුනට එක තිතක් එකතු වෙලා යටටේ නවා ඊළඟ රූපෙට යනකොටත් ඔය දේමයි ව්ඩෝනි ඒ කියන්නේ පුතේ යට තියෙන හතර තුන් එනි රූපෙට යනකොට උඩටේ යනවා උඩ හතරයි එකට එකක් එකතු වෙලායි යටටේනවයි ඇැන තිත් පහක් එෙනවා. හොඳට බලන් ඒ අනුවදැන් දූලපුතාලට පැහැදිලි වෙයි මෙන්න මේ පිළිතුරු ටිකෙන් වඩා නෙවැරදි වෙන්නේ මොකක්ද කියලා එකන පලවෙනි එක තමයි නෙවැරදි වෙන්නේ. පලවෙනි එක තමයි නෙවැරදි වෙන්නේ. හොඳයි. පාලොස්නි ප්‍රශ්න ඒ වගේ මේ එකක් ඒක විරුද්ධ රටාවක් වගේ මට පේන්නේ මේ බලන්න තිත්තුනයි තිත්් දෙකයි දෙවැනිියකට යනකොට මොකද බලන්න වෙන්නේ ඒ වගේම තමයි යටඒක උඩට යනවායි හැබැයි ඒ දෙවෙනි රූපයේ යටඒකට නොකොට එකක් අඩුවෙනවා දෙකෙන් එකක් අඩුවනහම එකයි. ඊළඟ තුන්ගනිියකට යනකොටත් මොකද වෙන්නේ යට තියන තනියක උඩට යනවා දැන් යටට එනකොට එකක් අඩුවෙන් ඕොන එකෙන් එකක් අඩුනාම බින්දුවයි ඒ කියන්නේ හිස් කොටුවක් තියෙන්න්නේ තුන්ගෙන රූපේ යට ඒ අනුව නෙවැරදි වෙන්නේ දෙවෙන්නේ පිළිතුර. හඳයි දාස්සේවෙනි ප්‍රශ්නය ඉළඟට ඔබට තියෙන්. පාරයේ තිබූ විදුලි පහන්කනු දෙකක් අතර කොඩි දෙකක් බැගින් එල්ලා පාරක් සැරසීමට තීරණය කරන ලදී. පාරයේ විදුලි පහන්කනු අටක් තිබුණේන ඒ අතර එල්ලේමට කොඩි කීයක් අවශ්‍යද පිළතුරු තුනක් දීලා තියෙනවා. කොඩි දාහතරකි, කොඩි දාසයකි කොඩි දහටකි. මේකති පොඩි ඔන්න අපිට චිත්‍රයක් විදියට මේ නිර්මාණය කරන්න පුළුවන් ද එපතේ නැත්තං සංකයාමය දේවල් පාවිච්චි කල සංක්‍ය පාවිච්චි කල්ලා ඉතා කෙටියෙන් හදන පුල මං ඉස්සලම් එක චත්‍රයක් අඇඳ නෝගොල තාම සූදානම් වෙමින්නේ මුල් අධීරයණෙන් තර්කනය. විදුලි පහන්කනුව අටක් තිබුණ මං විදුලි පහන්කනුවට අඳින්ඩ යන්නේ ඔන්න බින්දුවේකනුවත් එක්ක බල ගනන් කල්ලා අටක් තියෙනවාද කියලා පහයි හයයි හතයි අටයි. ඔන්න පොඩිගානක් අන්ද ඇඳල බලන්ටත් පුළුවන් ලොකු ගානක් නම් බෑ ලොක ගානක් නම්ම පෙන්න්න අංකු කරන විදිිය. විදුලි පහන් කනු දෙකක් අතර කොඩි දෙකක් බැගින් එල්ලා පාරක් සැරසීමට තීරණය කරන ලදි මේ කනු දෙකක් අතර කොඩි දෙකක් එල්ලනවා බලන්ඩොක එහෙන මං හැම තැනකටම දෙක 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 දාගෙන යනෝ. දැන් දූ ලපුතාලට පැහැදිලි මේටිකොක්කොම එකතු කරහම එනවා දෙකේවා එක දෙක තුන හතර පාහය හතක් තිය නො දෙවරක් හත ඔවු කොඩි දාහතරක් එනවා නමුත් ඉතින් අපි කියමොක කනුසීයක් විතර දුන්නයි කියලා ස්ත්‍රික ටරෝලක් ඕනව මේේ කනු ටිකාන්ඳන්න. ඉතින් ඒවාගේ වෙලාවට මෙන්න මේ ක්‍රමයයි පාවිච්ච කරන්න බලන්න දලපුතාල අපි දන්නවා කනු අටක් තිබු නොද්දුවේ පුතේ හොඳටම මතක තියාගන්න කනු අටක් තිබුණොත් පරතර එකක් අඩුවෙනවා. කනු අට නම් පරතර තියෙන්නේ හතයි. කනු සීයක් නම් පරතර තියන්නේ අනු නමයයි එතකොටඒ පරතරේක තියෙන්නේ කොඩි දෙකයින්න දෙකනම් දෙකෙන් ගුණ කරනවා. තුන නම් තුනෙන් ගුණ කරවා ඒහින්ට මේක තමයි සරල්ලම ක්‍රමේ ඒ අනුව හත්වරක් දෙක නැත්තන් දෙවරක් අත දාහතර ලෙසා පිට සටහන් කරන්න පුළුවන්. ඒ අනුව නෙවැරදි පිළිතුර වෙන්නේ අංක එක. හොඳ ප්‍රශ්න දාසයක් මේ වෙනකොට අපි නිමා කලා ඒනම් පිට දැඟ යන්න පුළුවන් දාහතහා දහාට ප්‍රශ්න වලට පහත් සඳන් සටහ නැසුරෙන් දාහතහා දහාට ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න හොඳයි. අපිට පේනවා දුලපුතාලට අඹගෙඩි එකයි දොඩම් ගෙඩි දෙක මිල රුපියල් විසි දෙකයි. අම්ඹගෙඩි දෙකයි දොඩම්ගෙඩි තුනයි මිල රුපියල් තිස්සයයි. දහත්තුනි ප්‍රශ්නය අපෙන් අහන්නේ අඹගෙඩි තුනක හා දොඩම් ගෙඩි පහක මලකීයෙද කියලා. දුලපුතාල මේ වගේ ගැටලුවකද භාවිතා කරන්ඩෝන සරල සැහැල්ලු පහසුම ක්‍රමය. ඒවා නඋගමනය කරන්න නම් දුල පුතාල සතත්‍යාස කරලා මනා අවබෝධයක් මනාවැටහීමක් එකනේ උපරිම ශක්ක්‍යතාවයක් ඇතිකරගෙන තියෙන් ඕෝන. එයින්දා මතකතියාගන්න ප්‍රශ්නි දැකපු පමණින් දීර්ගව හදන්නයන් එපා ඒ තුළ හැම ගැටලුවක්ම සරලව සැහැල්ලුව විසදන්න පුළුවන් හැකියාවක් නිර්මාණය කරලා තියෙන්නේ එයින් බොහෝ ප්‍රශ්න තපපරතියකින් තර හැටකින් නිමාකරන්න පුළුවන් එක කැනි විනාඩියක් ඇතුල්ද විසඳ ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය පුහුණුව. ඒ වගේම අවබෝධය. එයින්ද අවබෝධයෙන් පුහුණුවල් ලබනවනන් දූල පුතාලට බය නැතුව පිළිතුරු සපයන්න පුළුවන්. ගොඩක් අයදූල පුතාල කරන්නේ. අවබෝධයෙන් තොරව පුහුණුව ලබනවා. මමනං ඒකට කැමති නෑ. ඕ! ක්‍රමවේද පුරදදුවෙලා පුරදදු වෙලා පුරදු වෙලා විවාාග යන එතකට යන්ත්‍රය. එ හැබැයි අවබෝධයෙන් යන දරුව යන්ත්‍රයක් නෙමේ යා දන්නවා මේ ගැටලුවට මේ තර්කනය යොදන්න ඕනි ක නිසා ඔන්න අපි දුලපුතාල වෙනුවෙන් අවබෝධයෙන් නිතුව ගණන්හදන්න උගන්න නමම් මේ ඉස්සෙලම අවබෝධයක් ලබා දෙන්න කැමති. එයින්ද ම මේක රූප පවට පත් කරගන්නවා දුලපුතාලට අවබෝධයක් දෙන්න දලපුතාලට තේරුණේම නැත්තං. මේ වගේ ගැටලුවක් රූපබවට පත්කරගන්න මට නම් තේරෙනවා මන් දන්නව ඇතැම් දරුවට තේරෙන්නේ නෑ නිසා ම ඔන්න රූප බවට පත් කනවා අම්ඹ ගෙඩි අයි දොඩම් ගෙඩි දෙකයි ඊළගේ එකෙත් බලන්න අම්ඹ ගෙඩි දෙකයි දොඩම් ගෙඩි තුනයි දැක්කහම කණ්ඩ හිතෙනවානේ අබ මේ දවසල අම්ඹ තියෙනවානේ අඹ වාරයවාගේනෙ හොන් යම්ඹ කාලාතියන කටි අතෝසන්නක බලන්න මේ දවසල් ගෙවල් ොල තැනනි නේ ගෙඩි ගස් වන මත් ෙඩි දෙක තුක් එවන් ඩ හරි. දහ අපටි පේනවා පලවනිිය එක අම්ඹගෙඩිය අයි දොඩම් ගෙඩි දෙකයි රුපියල් විසි දෙකයි. ඊළඟට අම්ඹගෙඩි දෙකයි දොඩම් ගෙඩි තුනයි රුපියල් තිස්සායයි. අපෙන් අහනවා අම්ඹගෙඩී තුනකයි දොඩම් ගෙඩි පහකයි මිල හරි ලේසි මේ බලන් මං මෙතන තියනවා එකම ජාතියව එක පැත්තට කරනවා මේ බල ඒකයන්නේ මෙතනම උත්තරේ තියෙනවා ඹ ෙඩි තුනයි ොඩම් ෙඩි පහම මෙතන යෙනවා එකන මේ ඔක්කොම එකතු කරහම තමයි පුතේ එන්නේ අඹගෙඩි තුනයි දොඩම් ගෙඩි පහයි. ඒක වෙන වෙන මොහයලා මහන්සි වවැඩ ඔන්නෑ මේ ඔක්කොගම මිලාහන්න. ඒනම් විසි දෙකයි තිස් හයයි මොකද කරන්නේ. එකතු කරනවා හරිල්ලේසේ හපල විසි කරන ප්‍රශ්න. ඔව ඒ නිසා ඔන්න හයයි දෙකයි අටයි තුනයි දෙයි පහයි බලන්න. සට පිලිතුරත් තියෙනවාදතික ලොව දෙවෙනි පිරිිතුර ඉතා සරලයි සැහල්ලුයි බලන් හොඳ අපි යමු එහෙම නම් දහ අටවෙනි ප්‍රශ්නයට අඹ ගෙඩි එකක හා දොඩම් ගෙඩි එකක මිලකීයද බලමු මේකෙත් මං ආයි ඔබ වෙ එක්කන් යනවා රූපවලටම මොක දවබෝධයක් දෙන්නන මට ඕනි හොඳට බලන් දෙකේම අඹ කියයද දෙකේම දොඩම් කියද පහයි. එතෝට අම්ඹතුුණයි දොඩම් පහයි ද්‍රව්ව්‍ය සමානද සමාන නෑ සමාන නැත්තං වෙනවෙනම හොයන්ඩනං අපි කරන්න එපුතේ මෙතන සමානේව කපනවා ගොඩවල් දෙකෙක් අඹ ගෙඩියට අඹ ගෙඩියක් කැපුවා. දොඩම් ගෙඩියට දොඩම් ගෙඩියක් කැපුවා. ආයි දොඩම් ගෙඩියට දොඩම් ගෙඩියක් කැපුවා. දැන් අපි දන්නවාමී, ගඩි පහේ කපපු තුන කීයද කියලා. කපපු තුන කපපුතුනට සමානයිනෙ ඒ අනුව අපි දන්නවා අඹගෙඩියයි දොඩම් ගෙඩි දෙකයි විසි දෙකයි එනම් කපපුතුනත් පුතේ අඹ ගෙඩියයි දොඩම් ගෙඩි දෙකයි රුපියල් විසි දෙකයි. එහනන් දැන් නොකපපු අම්ඹගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි තියනවා බලන්ඩොඳට දල පුතාල මෙ තියෙන්නේෙ නොකපපු ගෙඩි දෙක ඒක අපිට හොයාගන්න පුළුවන්. මොකද කරන්නේ මේ ඔක්කොමටික රුපියල් තිස්සායයි. එන අපි මොකද කරන්නේ තිස්හයම් මේ කපපුේ වැෑ අගේ අඩු කරනවා. එකගැන විසි දෙක අඩු කරනවා. එතකොට අම්ඹ ගේෙඩියයි දොඩම් ගෙඩියයි පියවර දෙකකින් අපිට ලැබෙනවා. මහන්සි වෙඩ ඕනිි නෑ. හරි එක පියවරෙන්ම ගණ්ඩත් පුළුවන් ඔය තියෙන එක පියවරෙන්ම මේ විදිහට රූාන්දිින්නතුව ඔන්නන් හිතුවොත් තිස්සහයෙන් විසි දෙකක් අඩු කරහම උත්තරේනවා. හයෙන් දෙකක් ගිහාාම හතරයි තුනින් දෙක් ගිහාහම එක්කා ඒෙහිනුව පලන්න පිළිතුරක් තියෙනවාද කියලා දුව පුතේ බලන්න පිළිතුරක් තියනවාද කියහෙන අඹ ගෙඩියක හා දොඩම් ගෙඩියකමිල ඕ පිළිතුරක් තියනවා දෙවෙනි පිළිතුර තමයි න වැරදි වෙන්නේ රුපියල් දා හතර හොඳයි. මුහුදේ නිතර මැත්තේ හොඳට බලන්න මුහදේ නිතරම තියෙන්නේෙ මොකක්ද කියලා අප පංහන්නේ මුහද එක්යි අන්නන්ග පලවෙනි රූපය බලන්න මාලු තියෙනවා ජලය තියනව ලුණු රසය කොහොමත් තියෙනවාන දෙවිනි රූපය මාලුනන්නෑ රලයි ජලයයි ලුණු රසයි තියනවා තුන් එනි රූපය මාලුත් පෙන්න නෑ රල පේන්ටත් නෑ හැබැයි ජලයයි ලුණු රසයි නන් තියනවා දැ මෙම බැලූහම දුලපුතාලට පෙනෙේ මේ රූප තුනීමද බැලුවාම නිතරම තියන මේ රූප තුනියම තියෙන දේවල් මොනවද කියලා හොඳයට බලන්න හොදයට බලන්නකු රප තුනේම තියන්නේෙ මොනවාවද කියලා හොඳට බලන්ඩ දලපුතාල මේ රූප තුනේම අපි දන්නවා ජලය තියෙනවා උුණුරසේ තියෙනවා ඒයනුව තමයි අපිහිතන්නේ මූදේ නිතර මැත්තේ ජලය සහල් උුණුරසේ කියලා. ඊළගත් හොඳට බලන්ඩක මේ රූපටික වචනයක නිතර මැඇත්තේ ඔන්නම වචන කහිපයක් ලියනවා සමය නිපුුණි තත්තා සමය කියන එක බලන්න ඒකේ අකුරු තියෙනවා අර්ථය තියෙනවා පිල්ලම් නෑ පිල්ලම් නෑන නිපුුණි කියන එක බලන් අකුරු තියනවා අර්ථය කොහොමත් තියෙනවා පිල්ලනුත් තියෙනවාන ඕ කෙටිස් පිි කෙටිපා පිළිහෙම තියෙනවා. තත්තා කියන එකේ තත්ත නෙ මේ හරි නං වෙඩෝනනි තාත්තනි එතකොට අකුරු තියනවා අර්ථයක් තියෙනවා පිල්ලනුත් තියෙනවා මුදරණ වැරදකුත් තියෙනවා තත්තා තාත්තෙන්ඩෙ පෑණි. හැබැයි දුලපුතාල බලන්න දැ මේ තුනේම තියෙන්නේෙ වැදගත්ම වෙන දේන. එතකොට වචනයක නිතරම තියෙනවාග මේ වචන තුනේම තියෙන්ටත් ඕනි. ඒ අනුව දුලපුතාලට පැහැදිලි අකුරු තුනේම තියෙනවා අර්ථයත් තුනේම තියෙනව යනුව වචනයක නිතර මැත්තේ අකුරු හාර්ථය අර්ථය හරිියන්නත් පුළුවන් වැරදි වඩත් පුළුවන් හරි එනම් ප්‍රශ්න විශ්සක් අපි. මේ වෙන කොට සාකච්ඡා කරා. ඔන්න මේ රවට්ටන්ඩ යන්න පුතේ ඔබ වචනවලින් වචනත් එක්ක එකතු කරලායි මේ තර්කනය ගොඩනගන්න. එනිසා අංක විසි එක මහත හමත නම් හපන කියන එක මොකක්ද කියලාහන්නේ. මේ බලන්න මේක හැදෙන රටාව හොඳට බලන්න දූලපුතාලා ස්ක්‍රීන් එක හොදයට බලන්න මේ බලන්න මහාත්ත මැදතියෙනකුරපුතේ මුලට ඒනවා හමත වෙනවා. ඔච්ර ඔය ඔච්චරයි වෙන්නේ. මහත කියනේකේ මැදතියෙනකුර මුලට ඇවිල්ලා හමත වෙනවා. එනම් හපන කියන එකත් ඒ විදිහටම නිර්මාණය වෙඩ ඕනේ. හොඳට බලන්න දුලපුතාලා හපන කියනක මොකද වෙන්නේ පයන්න මුලට ඇල්ල. මැදතියන්නේ එක මුලට ඇවිල්ලා හපන පහන වෙන වයි අනුව නෙවැරදි පිළිතුර වෙන්නේ බලන්න. වෙනි රූපය හොඳට බලන්න ඉල්ලංඟ එක කවටයා වටකයා නම් මතකය හොඳට බලන්න මේ රටාවත් ඔන්න බලන්න කවටයා වටකයා වෙන හොඳට බලන්න ඒ කියන්නේ මේක මුල් අකුර තුන්ගෙනට යන්න ඔය මුල්ලකුර තුන්ගෙනියට යනවා වෙන්න දේවල් වෙනස් වෙන්න අය අනු හොඳට බලන් ඩොක හෙනම් එන්න මේ එකත් ඔන්න හොඳට ඉස්කී මතකය ය මේ බල ස්ක්‍රී එක බලන් මත්තකය. මතකයේ මුල්ලකුරපුතේ තුන් හිඩිය අට යන්න ඕනි තුගෙනයට ගිහම තකමය වෙනවා. ඒ අනුවනේ වැරදිවෙන්නේ දෙවෙනි පිළිතුර. හරි අංක විසිතුන හා විසිහතර ප්‍රශ්නවල වැරදි අදහසා අඩංගු පිළිතුර තෝරන්න. වැදි අදහස බලමු විසිතු පිළිතුර තුනක් දීල තියනවා අදහස් තුනක්දීලා තියෙන ල් පලතුරකි කෙසෙල් අප රටේ වැැබේ. සහල් දහ්‍ය වර්ගිකි වී කොටා ගත්තිට සහල් ලැබේ. පතෝල එලවලු වර්ගයකි පතෝල පිට රටවලින් ගෙන්වනු ලැබේ බලමු පරරික්ෂා කරණයන්න පිතුරු මේ යනෙ කෙසෙල් දලපුතාලට පේෙනවා තිරේ ඕ කෙසල් පළතුරක් තමයි කෙසෙල් අපේ රටේ වැබෙනවා දල පුතා මඳදන්නවා වෙළඳපුලට හිලා කෙල් ගෙනල්ල කාලත් තියෙනවා දැනටත් කනෝ දෙවෙනි එක බලන් ඔවු. හල් දහන්නවර්ගයක් තමයි හරි වී කොටාගත්හම ඔයක ඉස්සර නං යන්ත්‍ර සත්‍රති බුණ ෑනි වංගඩිය දාලනනි කොටන්නේ වී කොටා ගත්තට සහල්ලැබෙනවා ඒත් සත්‍යයයි. තුන් රූපෙත් බලන්න පතෝල පතෝල එලවල වර්ගයක් තයි ඒක නෙවැරදි පතෝල පිට රටින්ලු අපේ රට ගේන්නේ. ඒක නම් වැරදි. පතෝල පිට රටින් නෙේගේන්න පුතේ ඒක මෙන්න මේේවිදියට නිවැරදි වෙන්නඩෝනනි බලඩක පුතාාල තිරේදිය පතෝල පිට රටින් නෙමේගේන්නේ පතෝල අප රටේ වැවෙනවා. ඒ අනුව තුංගෙනියක ඒ වැරදි අදහසක් තියනවා ඒ අනුව වැරදි අදහස අඩංගු පිළිතුර වෙන්නේ තුන. එයින්ද දලපුතාලා මංහිතන්නේ මේ විදියට පිළිතුරු පරීක්ෂා කරලා න වැරදි පිළිතුර තෝරගන්න කටයුතු කරයි කලා මා විශ්වාස කරනවා මින් ඉදිරියට තව හොඳට. අංක විසිහතරත් එසේම ප්‍රශ්නය බල්ලා ගෙවල ඇති කරන සතෙකි වූ සව්පාවිකි සිව්පා කියන්නේ කකුල් හතරණ පුටතාා පක්ෂියයකි වූශාක බුදුන්නකි මිනිසා දෙපා සතකි හේ ීරපායි හ කියන්නේ ඔහු ශීරපායි වර්ගයට ඇත් ශීරපායි කැන්නේෙ කිරිබොනෝ බලු ේටිකත් පරික්ෂා කල් ඔන්න ම බල්ල එක් ෙනනවා තරයට බල. ඕ බල්ල සවපාතමයිකුල් හරේනවානි දූලපුතාලට හොඳර බලන්නු තරේදදි හැ සිව්පා සතෙක් තමයි බල්ලා ගෙවල් වල ඇති කර මහිතන්න දල ප ල න අ උස්සන්න බලන්න. ආදරය කරන තමුන්ට හිතයි ශී බල්ලෙක්කින්ටවන හොඳයි හොඳයි සතුට ට ඊළඟට බහන්න කපුට කපුටා පක්ෂිය කෝ පක්ෂයෙක් තමයි වූ ශාක බුදුන්නේ පොඩි ගැටලුවක් තියෙනවගේ මට පේනොඒ කැන ශාකපක්ෂකයි කියලා කපුට කියන්නේ නමුත් බත්ක දිය බැලුවුහමනම් පෙන් නෑනේ කෑම දයාැලවාම මිනිසා දෙපාව අපිට කකුල් දෙකයි අපි මනිස්සුනේ ශීරපායෝ අපි පොඩි කාලේ අම්මගෙන් කිරිබී හැදන්නේ එකත් වැර දිහ නම් එක දෙවෙෙනිය එක පොඩි ගැටලුවක් තියෙන ශාකබුදින්නෙක් හොට බලන්ඩ තිරේ ඒනම් ඌශාකබුදිින්න එක කියන එක වැරදිඌ සර්භක්ෂකයෙක් වෙන්නේ එහින්දා කපුට සර්වභක්ෂකයෙක් එහින්දා වැරදි අදහස තියෙන්නේ දෙේ දෙක ලකුණු කරපු දරුවන්ට ලකුණු දෙකහ මාර බැකින් ලැබෙනවා. ඉඟට තියෙන්නේ පහ සිදුවීම් කීපයක් පහත දැක්වෙනවා X L ZOH. පලවෙනිය එක පාසල්ට පැමිණීම ප්‍රමාධ විය එල් බසි පැමිණීමට නොහැකිවිය සෙඩ් මිනිසුන් ගස කපා ඉවත් කළ ඕ වැස්ස සමග තද සුලම් පැවනනි එච් විාල ගසක් පාරහරහා වැටී තිබුණි. එම සිදුවීම්වල නිවැරදි අනු පිළිවෙලාහන්නේ පිළිතුරු තුනක් දීල තිය නොදුවේ පුතේ පිළිතුරු පරක්ෂා කිරීමයි මෙත නිති දලපුතාල කරන්න ඕනේ. පිළිතුරු පරීක්ෂා කිරීම කරන්න ඕනේ. එහන්දා? පරික්ෂා කලොත් නිවැරැදිව කිසිීම ගැටලුවක් නෑ අනිවාර්රයෙන්ම දලපුතාලට නිවැරදි පිළිතුර සොයාගන්න පුළුවන්. හරි අපි යමු එහෙනම් පිළිතුරු පරිීක්ෂා කරන්න පලවෙනි පිළිතුර පරීක්ෂා කරන්න යන්නේ. X බලමු පාසට පැමිණීමට ප්‍රමාද වනා පාසල්ට පැමිණීමට ප්‍රමාධුණන හන්දා වැස්ස සමග තද සුළම් පැවතුනා, වැස්ස සමග තද සුළම් පැවතුන නිසා විශාල ගසක් පාරට වැටුණා මිනිස්සුගේ ඊට පස්සේ ගස කපල ඉවත් කර බසයට පැමිණීමට නොහැකිවුණනා ගස කපල ඉවත් කරාට පස්සේ. මෙහෙම අවස්ථාවක් ගලපන කොට දුලපුතාල යම්කිසි අවස්ථාවක් හා සම්බන්ධ ක්‍රියාදාමය, වර පියවරට ගලපන කොට මතක තියාග්ඩ වාක්කේෙන් වාකට අන්තර් සම්බන්ධයක්ත් තියෙන්ට ඕනේ දැන් දූලපුතාලා හිතන්නකො ගෙදරදි බඩගින්න හැදෙනවා. ඊට පස්සෙමකොද කරන්නේ කුස්සියට යනවා. කුස්සියට මුළු තැන්ගෙට ගෙහිල්ලා පින්ගාන අතට ගන්න අරගෙන පින්ගාන හෝදනවා. හිලට අතත් හෝදගන්න පුළුවන්නේ ඔන්න අතත් හෝදගන්න. ඊළඟට පංගානට බත් බෙදනවා. බත් බෙදලා ඉවර වෙලායි වෑන්ජට බෙදන්නේ. බෙදලා ඊට පස්සෙ මොකද කරන්නේ අනාගන්නවා. ඊට පස්සෙ කන්නේ. දැන් කවුරුුවරි කණඩ ඉස්සෙල්ලාරි කෑවට පස්සේ අනාගන්්ඩ පුළුවන්ද. කෑවට පසේ අනාගන්න නම් අතදාන්ඩ වෙන ආමාතයට. එහෙම කොරන්න නිනෑනි. ඒ නිසා හොඳට මතක තියාගන්න දුලපුතාලා යම් අවස්ථාවක් දුන්නොත් ඒ අවස්ථාව නිසා ඊළඟට සිදුවෙන අවස්ථාවේ දෙක අතර තියන අන්තර සම්බන්ධතාවය මෙවැනි ප්‍රශ්නයකදදි තියෙන් නොඩ දැම් බලන්න මේක පලවිනික. සට පැමිණීමට ප්‍රමාද වුණ පාසල්ට පැමිණීමට ප්‍රමාද වනාාම වැස්සත් සමඟ තද සුළං ඇති වෙන මද. ඒ නම් පලවෙනි වාක්‍ය දෙකාතර තියෙන අන්තර සම්බන්ධතාවේ නොගැලපීමක් තියෙනවා ඒම නං ඉතින් දරුව හැම කෙනාම පාසල්ට පැමිණින්න ප්‍රමාද වුණොත් ඕ වැස්සත් එක සුළං ඇවිල්ලා ගාගෙනය යොක්කොම එහෙම වෙන්නේෙ නෑනනිෙදුවේ පුතේ එනම් දෙවෙනියකටය දෙවෙනියකට ය ඕ7. වැස්ස සමඟ තද සුලම් පැවතුනා. ඒ නිසා ඔන්න වැස්සත් එක්ක සඳතුලන්තිබුණොත් බසයටෙන්ට බෑ බස් එන්නේ බස්යන්න වැත්තොත් එහෙම. තද සුලන්තිබුණොත් යන්න කිරිියපපට හුණුමියෝ කැරපොත්ත ඔ කොම පනි එහෙම සම්බන්ධතා කොහෙද නය අන්නේ ඊට පස්සේ බසට පැමිණීමට නොහැකි වුණොත් එේෙම විසාල් ගස්වාරට වැටනවා මාර වැඩ. ස්ාවනත්තම් ගස් පාරට වැටිනොද. ඉලඩ ගා ගස්වාාරට වැටුනොත් මිනිස්සු කපල ඉවත් කරනවා ඒ හරි ගස්ක පලිවත් කරහම පාසල්ට පැමිණෙන්ට ප්‍රමාතිව වෙනවාද මේ වාක්‍ය අතර නොගැල පිීම තිය බව මංහිතන්න්නේ පරික්ෂ කරනකට අවබෝධයනවා තුංගෙනත් පරිීක්ෂා කරල බලමුකු ඕ වැස්ස සමඟ තද සුලන් ඇති වුණා ඒ තද සුලන් නිසාපු තේ විශාල ගසක් පාරහරා වැටී තිබනා විශාල ගසක් පාර වැටු හම බසයට එන්ට බැරි වනාා මොකද පාර්ගය අවහිර වෙලාෙ ඊට පස්සේ මිනිස් ටටිකොක්කොම එකතු වෙලා මේ ගස කපලා අයිංකරා ඊට පස් ඒක අයින් කරලා පාසල් එනකොට ටිකක් ප්‍රමාද වුණ. ඒකනම් වෙඩ පුලුවන්. මේ තුන පරිීක්ෂා කර නොට මෙන්න මේ විදියට ලස්සන කතාවක් ගොඩ නැගෙනවා පුතේ බලන් ඔන්න බලන්. වැස්ස සමග තදද සුලම් පේනවා නේද ගස් කොළලන් ඇබර්ෙමින් හබනවා. ඊට පස්සේ මොකද බලන්න වෙන්න ඔන්න පාරට වැටි ලගහක්. ැන් කොහොමද ස් එකයි නෙමේ බලන්ඩ බස් එකට එන්ඩ බැරුව බස් එක එහා පැත්තේ අතර වෙලාමි වාරවැගේ බසයට පැමිණට බෑනෙ දැන් පාරට ගස් වැටිලනන්නේ ඊට පස්සේ මොකද කරන්න කියලා බලන්න මිනිස්සු එකතුලා බල මිනිස්සු එකතු වෙලා ගස කපල ඉවත් කරනවා. ඊට පස්සේ ඔන්න දැම් බස් එකට යන්න පුළුවන් හැබැයි කලින් වෙලාවට නෙමෙයි පාසලට යන්න පුතේ මතකදියාගන්න පාසලට යන්නේ ටිකක් ප්‍රමාද වෙලා. ොකද ගහ කපලාලක් කො කල්ලා ඉර වෙනකොට පාසලට යන්න්න ප්‍රමාධ වෙනවා. ඒ අනුව නෙවැරදි පිළිතුර වෙන්නේ අංකතුුණ. මංහිතනවා මේ වෙනකොට අපි ප්‍රශ්න විසි පහක්ෂකච්ඡා කරා ව මං කිව්වේ. අපි වෙළඳ පොලට ගි හිල්ලා මිලදීගන්නේ ගුණත්වයෙන් හියල ලස්සන සිත සතුටු කරන අපිට වඩාත්ම ප්‍රයෝජන වද්දී. ඒයින්දා? දෙ ඒ දරුවන්ට... සත සලසන දරේ දරුවන්ගේ අනාගතය සරසන දැයට දයේ දරුවන්ට යහපත් හෙටක් ොදා කරන දැයේ හදවත ඒ අන්බැංකුවක් නෙමෙයි මහජඩ බැංකුව සිසෝදාන ගිනුම දඒ දරුව වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කරන දැේ බැංකුකරුවවා මහජන බැංකුවත් එක් එකතු වෙලා ඒවාගේම දැයේ ශිෂෂත්වයේ පෙර ගමන්කරු දඒ දරුවන්ට පුරා වසර ගණනාවක් ශිෂත්ව විභාගයට මඟ පෙන්නන දැඒ විශිෂ්ටයන් තැනු චූටි බබාප්පුුවත් පතත් එකතු වෙලා දැඒ විශිෂ්ටයන්න එක්ක දැඒ දරුවන් විශිෂ්ටයන් කරන්න දැනුම සතුට විනෝදය සමගින් තාර්කික අවබෝධයෙන් යුතුව පිළි ප්‍රශ්න වලට පිළිතුරු සපන දරුවන් නිර්මාණය කරන්න සංයේදී දරුවන් නිර්මාණය කරට මේ දරන ත්සාහ ඇතට මහිතනව ප්‍රසංසනයයි ඔබට මේ වැඩසටහන අනිත් වැඩසටහන් වලට වඩා වෙනස්ව බව හැඟිවීම තුලින්ම ඒය මනාව අවබෝධ වෙන ඉතින් එහින්දා. අපි මද විරාමයක් අරගෙන දලපුතාලත් එකක් නැවතඒ එකතුවේමු තැනුම සතුට විනෝ දෙයක්ත් එක්ක ඉතිරි ප්‍රශ්නටිකා අපි සාකච්ඡා කරන්න. එනම් මද විරාමයකටයි මේ කාලය වතුර ටිකබ්බීල ඔව බඩට මොනහරි දාගන්න වනන්දාදගෙන බට එන්න. විනාඩි පහයේ. රජමැතින් දුන් ගත නොහෙන උගත මනාශීලි පයමයි මතුරැකෙනා අය දැහරේ උගතෙක් වගේ මංචතුර පපත්තරයේ කියවුණනේ පාත් චූති බබ කියෙවුණු හෙෙනම් ඔයත්තුගගත් තමයි. දඩුවන් වූ ගත්තු කරන්න තමයි චූති බා චතර වගේ පදර යෙන් කියව නුව දරන් තැන පාතෙන චූති බා චතර ඇතුළු ළම පත්තර පෙලාක් සිංහල දෙෙමලසා ඉග්‍රසි ාත්තුනීමම ම ශි ප්‍රශණ ැනුමටයි දිනුමටයි. කීවිතය කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අදයනවා ලෝකදිනන්න පටන්ගන්නදා යි දරුවා පාසල්යන පළමුදිනසිටම ඉතිරි කිරිම කිය දෙන්න මාජන බැංකුවේ සිසූදාන ගෙනමක් අරබන්න තොලියත් වැඩී තැනිිත් වැඩි වාසිත් වැඩි මාජන පැක්කුවේ සිසූ දාන සමඟ ලකය දෙනන්න ඔබේ දරවාට දිරිය දෙන්න. දල පුතාල එනම් අපිත් එෙක් ආපහු එකතු වෙලා තියෙනවා මහජන බැංකුවත් සමඟ අත්වල් බැඳගෙන චුටිප පාපුුවත් පතත් එක් එකතු වෙලා මේ කරන සමාජ සත්කාරය දැයිේ දරුවන්ගේ අනාගතය තණන්නට මේ දරන වෑයම ඉතා ප්‍රසංසනය ඉතින් එහින්දා අදදවසේ ඔන්න දැවතත් අපි එකතු වෙනවා දැනුම සතුරු විනෝ දෙයක් එක්ක විසි හයවෙනි ප්‍රශ්නීද හ එනම් අපි යමු විසි හායවෙනි ප්‍රශ්නීයට හත දැක්වෙන පද වාක්‍යවල එදනේ කවර ආකාරයෙන්දැයි දැක්වෙන පිළිතුර යටින් ඉරක් අඳන්න දලපුතාලට පැහැදිලේ අපි බලමු ගිල්ලා එනම් ප්‍රශ්නයට විහායවෙෙනනි කරුණාවන්ත අහිංසක ගුණමකු නාම පදවශයෙන් එදෙනවලු මේවා විශේෂණ පදවශයෙන් එදෙනවලු අනුක්ත පදවශයෙන් යදෙනවලු හොයි බලන්නොක දලපු තාලමයි මේ වය දෙන හැටි හොඳයි මං පෙන්න්නන්නංකෝ කරුණාවන්ත ළමයා. අහිංසක සතා. ගුණමකුම් මිනිහ. ඔන්න මේ පද දාළ මම් පොඩි වාගක කීපයක් ඇද ඔබට අවබෝධය. ඕ මේ නිකල්ලාමයෙක් නම කරුණාවන්තම හොඳලායෙක් වෙන්න පුළුව. නරකලාමයෙක් වෙන්න පුළුවන් උසලාමයා වෙන්න පුුවන් කොට ලාමය වෙන්න පුළ එකඇැන ළමයගේ විශේෂිත ගුණයා පලවිනිවාකෙන් පෙන්න්නනෝ. ඊලඟට බලන්න අහිංසක සතා. දරුණු සතෙක් වන්න පුුවන් හිසක සතක් වන්න පුළුවන් පුර සතෙක්වෙන්න ලුවන් පොඩි සතෙක් වවෙන්න පුළුවන් ලොකු සතක්වෙන්න පුලයි එකැන සතාගෙත් විශේෂ ගුණයක් ඉතරාපදෙන් පෙන්න්නනවා. ගුණමකු මිනිසා බලන් හොඳ මිනිස්ු ඉන්න පුුවන් නරක මිනිස්ස ඉන්න පුුවන් උස ිනිස්සු මහත මිනිස්සු කෙට්ට මිනිස්සු ගුණමකු මිනිසාක මිනිසාගේ ගුණයක් වෙන්න න විශේෂද ගුණයක්. ඒ කියන්නේ මෙන්න මේ කරුණාවන්ත අහිංසක ගුණමකු කියන පදවලින්. මේ නාම පදවලට යම් අර්ථයක් ලබාදීලා තියෙනවා. අන්න ඒවැනි. විශේෂ බවක් හඟවන පදවලට කියනවා පුතේ විශේෂණ පද කියලා. විශේෂණ පදවර්ග දෙකක් තියෙනවා දල පුතාලට ඉගෙන ගන්න. එකක් තමයි නාම විශේෂණ එකනේ නාම පදත් එක්ක දෙන විශේෂණ පද තියෙනවා අනිත් එක තමයි ක්‍රියා විශේෂණ. ක්‍රියා පදත් එක් එකේ දෙන ශේෂණ පදිති මේ සියල්ල විං කරලා හඳුන ගැනීම අභ්‍යහාස දුලපුතාලත් එක්ක ඉදිරියේදී අපි කතා කරනවා දැනට මෙතන තියෙන්නේ නාම විශේෂ පද එනම් මේ කරුණාවන්ත අහිංසක ගුණමකු කියනේවය දෙන්නේ විශේෂණ පද වශයෙන් හොඳයි විසි හත්වනි ප්‍රශ්නයට පුබුදී නමදී සෙලවෙයි පුබුදී කියන්නේ අවධ වෙනවා නමදී කියනෙ වදිනවා සෙලවෙනවා කියනෙ එක ඔබ දන්නවා. ඔන්න බලන්න තිරේ බලන්න හොඳට මං ඒටිකත් වාකයකට දාලා මෙන්න මේ විදියට ලියනවා. ළමයා උදෑසන පුබුදී දරුවා දෙමාපියන් නමදී ගත් සුළඟට සෙලවෙයි බලන්න පුබුදී කියන කරන දෙයක්. නමදී කියන්නෙත් කරන දෙයක්, සෙලවෙයි කියන්නෙත් කරන දෙයක් වෙන දෙයක්. ඉබේ වෙන දෙයක් හරි යම්කිසි කෙනෙකුගේ මැදියත්වීමකින් කරන දෙයක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ ක්‍රියාපද කියලා. එනිසා, පුබුදී නමදී සෙලවෙයි එ ක්‍රියාපද වශයෙන් තමයි පුතේ අපිට අර්ථදක්වන්න පුළුවන් ඒ අනුව විසිහත්වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලෙස දෙවෙනි පිළිතුරයටින් ඉර ලකුණු කළ යුතු වෙනවා. හොඳයි. විසි අටවෙනි ප්‍රශ්නයට යමු. දෙදස් විස්සේ පෙබරවාරි මාසයට දින විසිනාමයකි නැවත පෙබරවාරිමාසයට දින විසිනාමයයක් බැගින් එන වර්ශයන් දැක්වෙන පිතුරවන්නේ. මේකදී දලපුතාලාද අවබෝධරගත යුතු කරුණු කීපයක් තියෙනවා ඒ අතර මෙන්න මේක බලන්නකු. දෙදා ස්විස්්‍යේ පෙබරවාරි මාසට දින විසිනමයක් එන්නේ මොකේද කියල දලපුතාලට මොනවුරුද්දක දෞුරදු වර් දෙකක් තියෙනවන එකක් සාමාන්‍ය අවුරුදු අනිත්්‍ය එක අධිකවුරුදු. පෙබරවාරි මාසට දින විසිනාමයක් එන්නේ අධිකවුරුද්දට. අධිකවුරුද්දක් ඇති වෙන්නේ අවුරුදු හතරින් හතරට මෙන්න මේ කරුණු දෙක දුලපුතාලට දෙදා ශවිස්ස දැක්ක ගම්මම අවබෝධ වෙඩෝ. ඒ අනුව දැන් තිරේ බලන්ඩක හොඳට බලන්ඩ තිරේ අපි දන්නවා දදා විස්සේ න අධිකවරුද්දක්මොකද පෙබරවා රිමාසයට දිීන විසිනාමයනි දෙදා ශවිශසට වුරුදු හතරක් එක වනහම කවද දෙවෙන්නේ බලන්න්න ඊළංඟාදි කවරුත් දෙන්නේ දෙදදා විසි හතරේදී දෙදා ස්විසි හතරට තවවුරුදු හතරක් එකතුවන හම ඊ ලංඟාදි කවුරුත් දෙෙනවා ඕ දෙදා ස්විසියටේදී දෙදා ස්විසි අට තවවුරුදු හතරක් එක තුුණහමේවා දෙදස්ස් දෙක තිස් දෙක වෙනකයි යන්න මොකද පිරිතුරුවල තියන්නේ විසිට වෙනකම් විතරයි උපරිමේ. ඒ අනුව අපිට පැහැදිලි දෙදා විශ්සට පස්සේ උදාවන අධිකවුරුද දෙක තමයි. ඒක යන පෙබර වාරිමමාසසිට දින විසිනමයක් එෙන අවුරුද්දක තමයි. දෙදස් විසි හතරහා දෙදස් විසියට. ඒවාගේ අධිකවුරුද්දක් දුලපුතාලට අවබෝධ කරගඩ තව පහසු ආකාරයක් තියන ඒ තමයි ඕනම වුරුද්දක් දුවේ පුතේ මතක තියාගන්න හතරෙන් බෙදලා ඉතුරුව බිඳදුුව වෙනවවාන. ඒ අධිකවුරුත්තක් බව හොඳ ඒකත් හිතේදයාගෙනාපියමු විසි නමවෙනි ප්‍රශ්නයට. සංකයාවක් හතරින් ගුර කර පහින් බිදූ විට පිරිතුර හතර ලැබේ. නම් සංක්‍යාව කියද. හොඳයි දල පුතල මෙන්න මේකත් හිතරගන්නක මෙවැනි ගැටලුවක් විසඳන්න නම් හිතුවක් කාරකම තියන්න ඕනේ ොකක්ද මේ හිතුවක් කාරකම කියන්නේ. මේක කියන දට විරුද්ධ දේකර්ඩ ඕනේ. ඒක කොතනින්ද පටන්ගන්න ඕේ. ඒක මුලින් එෙමයි පටන්ගන්නේ. බොහෝ ඒේ අපි මුලින්න්න පටන්ගන්නේ . මේ පිරෙන් පටන් ගන්නේ හොඳයි බලන්න ොක තිරේ ඔන්න පිතුර නිර්මාණය වෙන හැට පිළිතුර හතර ඉස්සෙල්ලම පිළිතුර ගත්තා මේක අන්ති මනම් මුලට එන්න ඕනේ හිතුවක් කාරකමින් එක කියන්නේ කිය දේට විරුද්ධ දේ කරන්න ඕන අපිට පහෙම් බෙදඩ තියෙන්න්නේ පිළිතුර අපි බෙදන්න මොකද අපි හිතුවක් කාරයි කියන දේයහන්න විරුද්ධ දේකරන්නේ එනම් පහම බෙදන වෙනුවට බලන්න දලපුතාල පහට පහම් බෙදනයකට විරුද්ධ දේකරන්න නි ක්ද විරුද්ධද ගුණකිරීම. බෙදීමට විරුද්ධ ගුණකිීමේ නම් පහහිෙන් බෙදනවා වොත් පහෙන් ගුණ කරන. එනම් පස්සරක් අතර හතරවරක් පා විස්්සයි. ඔන්න පලවෙනිිය එක අපි කළා. දැන් ඊළඟට මොකද කරන්නේ හතරෙන් ගුණ කර්ඩලු. ඒත් අපි හිතුවක් කාර හන්ද. හතරෙන් ගුණ කරන්න හතරෙන් බෙදනවා එනම් ආපු පිළිතුර විශ්සපුතේ හතරෙන්, දෙකට නෑ විස්්සට හතරේවා පහයි හතරවරක් පාවිස්සයි විස්සෙන් විස්සක් අඩුවන හම බිද්වායි ඒ අනුවෙ වැරදි පිළිතුර වෙන්නේ පේනව හිතුවක් අරගමිනුත් ප්‍රයෝජන ගඩනන්නේ ඒ වගේ තැන් පාවිච්චි කරන්න. ඊළඟ ටාපි බලමු බොකක්ද තියෙන්නේ කියලා පහත සඳහන් වාක්‍ය සංකේත මගින් දක්වා ඇත. එම සංකේත දක්වා ඇත්තේ වචනවල අනුපිළිවෙලිට නොව. හ සඳහන් වචනවලට ගැලපෙන සංකේත සොයා යටින් නිරක් අඳන්න. මේ තියන්නේ ළමයා පාසලට යයි ගුරතුමී පාසලට ආවාය ගුරතුමී පොත ගෙනවාය ළමයා පොත කියව්වේය. දැ බැලූ බැල්මට අපිට කියනවා මෙන්න මේ සංකේත දක්වල තියන්නේ වචනවලා අනු පිළිවෙඳෙන් නෙමේ. ඒ කියන්නේ සංකේත වෙනස් කල්ලා තියන්නේ ළමයාගේ සංකේතය නෙම මේ උඩ තියෙන්නේ. පාසලය සංකේ තියනෙ මේ උඩ තියන්නේ. යයි කියන එකඒ සංකේතයනෙවෙයි උඩ තියනෙ මාරු කල්ල තියෙන්නේ. නමුත් මෙතනදි මාරු කල්ල දුන්නත් දුවේ පුතේ මතක තියාගණ්ඩ අපි හරියට හිතුවොත්. ඌනම දෙයක් ඉතා පහසුවෙන් සීමිත කායක දදි හොයාගන්න පුළුවන්. අපි යමු එහෙනම් පලවෙනි ප්‍රශ්නයට. පාසලට කියනෙ එක හොයන්න තියනෙ පිළිතුර තුනක් දීලා තියෙනවා. මේ බලන්. පාසලට කියන එක බලන්න තියෙන්නේෙ මොනවාක්ක්‍ය වලද කියලා. පාසලට කියන එක තියෙන්ඩ පලවිනි වාකයි. දෙවිනිවාකේ එෙන ඒ සංකේතිය තියෙන්ටත් ඕන පලවෙනිියකයි දෙවිනිියකෙයි විතරයි වෙන කිසි මේ එකක තියෙන්ට බෑ. එහ පලවෙනිියකෙයි දෙවිනිියකෙයි විතරක් තියෙන සංකේතය මොකක්ද. පයනවාවද ත්‍රිකෝණය මාරුකල්ල තිබුණට අපිවරවටටන්ඩ බෑ. එහින්ද පාසලට කියන එක තියෙන්නේ පලවෙනිවාකේ දෙවිනිවාකෙයි විතරයි ත්‍රිකෝණය තියෙනත් පලවිනිවාකේ දෙවිනිවාකේ විතරයි. ඒ අනුව වචචනවලට ගැලපෙන විදිහට ඒ වචනවල ප්‍රමාණයට අනුව සංකේත යොදන්න ඕනේ මාරුකරාට කමන්නෑ. ඒ අනුව නෙවැරදි පිළිතුර වෙන්නේ තිස්වෙනි ප්‍රශ්නයට අංකක බලමු තිස් එකත් ඒ වගේ මයි ගුරුතුමී බලන්න කොහෙද තියෙන්නේ කියලා. ඕ ගුරු තුමි ඉන්නවා දෙවෙනි වාකයත් ඉන්නවා තුන් එනිවාකෙත් ඉ වෙන වාක්‍යවල නෑ ඒ කියන්නේ සංකේතය තියෙන්ටත් ඕන දෙකේ තුනේ විතරයි. දෙකේ තුනෙේ විතරක් තියෙන සංකේතය මොක්ද දූල පුතාල්ලට දැන්ම් පහසුවෙන් තේරුම් ගන්න පුළුව මාරුකරට බලන් දෙකයි තුනේ විතරක් තියෙ ෘර්තය ගුරුතුමිත් දෙකේ තුනේ ඉන්නවා ෘතයක් දෙකේ තුනේ ඉන්න වෙන කිසිම එකක නෑ ඒ අනුව තිස්සක ප්‍රශ්නයටත් නිවැරදි පිළිතුර වෙන්නේ අංකයක තිස් දෙක ආවාය බලන්න තිරේ ආවාය හොඳට බලන්න. ආවාය කියන එක තියෙන්නේ දෙවිනිිය එකේ විතරයි. ඒ කියන්නේ ඒ සංකේතයේ තියෙන්න්නේ ඕනනි දෙවෙනිියකේ විතරයි. ෘත්තය ගණ්ඩ පුලුවන්ද බෑ. මොකද වෘතය තුන්ගෙනිය එකෙත් තියෙනවා. ත්‍රිකෝණය ගණ්ඩ ලුවන්ද බෑ ත්‍රිකෝණය පලවිනිිය එකේ තියෙනවා. ඒ නම් දෙවනිිය එකේ විතරයි ආවාය තියෙන්නේ ංකේතයක් දෙවනිිය එකේ විතරයි තියෙන්ඩ ඕනි. ඒ අනුව මැද මේම කහපාටින් දක්කපු සඩාස්ශ්‍රිය තමයි ඕ ආවාය කියන එකට ගැලපෙන්නේ ඔන්න පලවෙනි පිළිතුර තිස් දෙකට. තිස්තුන පොත පො බලන්න පොත පොත තියෙන්නේ තුන්ගනිවාකේ හතරවෙෙනනිවාකේ විතරයි. වන්න කිසිදු වාක්කේක නෑ. ඒ අනුව ඒ සංකේතයක්ත් තියෙන්න්නේ ඕනේ තුනේ හතරේ විතරයි. එනම් පොතත් තුනේ හතරේ තියෙනවා පංචාසවයක් තුනේ හතේ යෙන න කහපටින් දක්වල තියවා ඒ අනුව කටත් නිවැරදි පිළිතුර වෙන්නේ එක. නාගහන්න බෑ ඔක්කොට මේ එකක වුණ හමනේ එන්ද අවබෝධයෙන් කටයුතු කරන්න දලපුතාලා බැඳලයින්ඩෝනෙ මහන්සි වෙන්නඩෝනන්නේ හොඳ අප යමු එමනම් තිස්හතරවෙනි ප්‍රශ්නයට පෑන එකවරක් පමණක් කඩදාසය මත තබා එක උඩ නොලියා ලිවිය නොහැකි අකුර වන්නේ මේම කිව්හමනිකම් පැටලි නොවාගේනේ ම මේ විදියට කියන්නකෝ නොයන්න දාන්න ඇතුවලියන්නංකු. දැ අපිට කියන්නේ එක එක උඩ නොලියා ලීවිය නොහැකි අකුරණනි අපි ඉස්සල්ලම බලමු මේ විදියට එක උඩ නොලියා ලිවිය හැකි අකරු ඒන එක උඩ නොලිය එකවඋඩ ලියන්නේ නැතුව ලිවිය හැකි අකරු බලමුක නො හැකිකුර තකොට අපිට හොයා ගන්නඩ පුලුවන්න්නේ එක වුඩ නොලියා ලිවිය හැකිියකුරු ඉසල්ලම ගමු දයන්න මේ බලන් දයන්න එක උඩ ලියල්ලා ලියන්නේ නැතුව ලිය ලිවිය හැකි අකුරද කියලා බලමු ඔවු මේ බන්න මගන්න තිත්වලින් ලියාගෙනය නො තිත්වලින් බලන්න එක වුඩ කියන්නේ ආපස්සට යන්න බෑ ආපස්සට යන්න බෑ පැන්සල උත්සන්නත් බෑ උත්සන්ඩ ෝන් ෑමේ එක දිගට ලියාගෙන යන්න පුළුවන් දයන්න. ඒකන එක උඩ ලියන්න නැතුව පැන්සල උස්සන්නැතුව දයන්න ලියන්න පුළුවන් හැකි අකුරක් නො හැකිියකරක් නෙමේ එක උඩ නොිය එකන එක උඩ ලියන්නේ නැතුව ලිවිය හැකි අකුරක් මේක. බලමු කයන්නත් හොම තිත්ව ල ලිය නො එතකොට තරෙනවානි ඔන්න කයන්නත් බලන්න එක උඩ ලියන්නේ නැතුව පැන්සල උස්සන්න නැතුව ඔවු. එක පාරක් තියලා ඕ කයන්නත් ලියන්න පුළුවමි හරිශෝක් අයන්න ඔය කයන්නත් ලියන්න පුළුවන් එක වරක් තියලා ආය උස්සන්න ඔන්න දැම් බලමු සයන්න ඔන්නම සයන්න ස්ක්‍රීන එක බලන්න දුලපුතාල තිරේ හොඳට බලන් ඔන්න සයන්න දලපුතාලට සයන්න පේන ඇති දැන්. හොඳට බලන් න්න බලන්න සයන්න ලියනවා සයන්න ලියනකොට ඔන්න මෙන්න මේ අන්ඩගාවට එනකොට ඔතනින් එහාට එක්කු ආපස්දට එන්ද වෙන නැත්තං එකක උඩ ලියන්්ඩ වෙනවා නැත්තම් පැන්සල උදත්දන්න වෙනවාමි ඒ කියන්නේ ඔන්න ඔතනින් පැන්සල ඔසවන්න වෙනවා ය හින්ද එක උඩ ලියන්ඩම වෙනවා පැන්සල ඔසවන්නේ නැත්තං ඒයින්ද මේක එකවරක් විතරක් තියලා ලියන්ට අමාරුවාකරාක් ඒ හනුව එකවඩ නොලියා ලිවියන් නොහැකි අකුරයන්නේ බලන්න දූලපුතාලට දැන් ඔතන අරන්ඩ වම් පැත්ති තියෙන අණ්ඩින් පස්සනං උස්සවන්ඩෝනි නෑ දිගට ලියාගෙන යන්න පුළුව. නමුත් ඉතින් දූලපුතාලට මංහිතන්නේ දැම් තේරෙනවා එකවුඩ නොලියයා ලිවිය හැකි අකුරු දෙකක් තියෙනවා ලිවියන් නොහැකි අකුර වෙන්න පුතේ සයන්න. එහහින්ද ඔන්න මං ටිකක්ඒක ගැටලු සහගතය එක ගැටල බවල එෙව්? පා වචන කීපයකට ආදේශකර ඇති ඉලක්කම් පහත දැක්වේ මේක කියන්නේ අපිට සංකේත දක් කොල තියෙන්නේ අකුරුවල පිළිවෙලින් නෙමෙයි කියලා කියන්නෑ. එහම නෙමෙයි නම් කියන වයිතනං එහෙම පිළිවෙලින් නෙමෙයි කිය නෑ එහහිද අපිට බහෝ විට හිතන්න පුළුවන් මේකේ අ වලට ගැලපෙන සංකේත තමයි ඉලක්කන් තමයි දාලා තියෙන්නේ කියලා. කරදරය හයදා සස්්‍ය තිස් සත සරදම පන්දාශස්්‍ය තිස් අතර මල්ලකඩ හාරදා සෙකසිය හැටාට. යුව පපඩම යන වචනය ලවිය හැකි ආකාරය වන්නේ මේ බලන් ඔන්න ම පපඩම කිය ියන බදදුල පුතාල තිරේ බලන්ඩකෝ පප ඩැම මයන්න දන්නවා මයන්න වෙනුවට යොදලා තියෙන්නේ හතර ඩයන්නත් දන්නවා ඩයන්න වෙනුවට යොදලා තියෙන්නේ අට එනං සංකේත දෙකක් දන්නවා අට හතර ඊළකට බලන්න ප් පප එක මාකුරණි එක මාකුරනං එකම ඉක්කමේදන්න ඕනේ පිතුරවල මුල්ිලක්කම එකක බලන්න හැත්ත අතර පනස් සත විසි දෙක. දැන් දූල පුදාලට තිේනවා පප අප එකමාකුරනං එකම ඉලක්කම යේදෙන්්ඩ ඕනේ. ඒය අනුව වඩා යෝග්‍ය වෙන්නේ විසි දෙක පප විසි දෙක. ඒ අනුව නෙවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිරිිතුර පපඩම කියන්නේ දෙදස් දෙසිය අසූ හතර. තිස්හයවෙනි ප්‍රශ්නයටය. අහත එක්කෙක් ප්‍රශ්නයේ මුල් වචන දෙකා අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත. තුන් වන වචනයට එවැනි සම්බන්ධතාවයක් දක්වන වචනය වරහන් තුළින් තෝරන්න තෝරන්න කියැන ඉරිගහන්ඩ එන්දා තිත්තෙරමට ලියටෙරලතිවො ඉතරයි ලියන්නේ දැන ඇතම් දරුව ලියල ඇති අත උුසන්න බලඩ වැදි ලිපු දර න මතන නෑ වගේ නේ පේන්නේ මට නම්පේන්නේ නෑ වගේ කමන්න ලියපු දරුව ඇති එක්කනෙක් කරරි දෙන්නෙක් කරිය ද එහෙම කරන්න එපාදී තිබෙන උපදෙස් දුලපුතාල නිසියාආකාරව භාවිතා කලොත් තමයි පිළිතුරු නෙවැරදිව සටහන් කළ හැකි වෙන්නේ එෙනයි යමු අඹ ගෙඩි නම් දම්බල මොකක්ද කියලා හනෝ බලමුගිහිල්ල අපි රූප සටහනකට ඔයි තියෙන්නේ අම්බ දන්නවාපි අම්ඹ ගෙඩිය කියලනි කියන්නේ අම්ඹ ගෙඩිය දම්බල බලන්න දුල පුතාල්ලට පේනවා. දම්බල මොකක්දද කියලා දම්බලෑ විල්ලා ගෙඩියනෙවේ ඒක දිිගහිණ දිගටි කරලක් ඒ අනුව දබල කරලක් ඒ අනුව කරල් තමයි නෙවැරදි වෙන්නේ. ඊළඟට බලන අලස කඩිසරාතර අලස කියන එකේ විරුද්ධ පදේ විරුද්ධාර්ථපදය තමයි කඩිසර ඒ අනුව පද දෙකාතර තියෙන් ඒ වැනි සම්බන්ධතාවයක් විරුද්ධාර්ථ පද සම්බන්ධයක් තියෙන්න්නේ. එනම් තෙත කියන එකට විරුද්ධ පදය. තෙත නම් විරුද්ධපදය වියලි වෙන්නේ. එන්ද වචනාතර රූපාතර මනා සම්බන්ධතාවය අවබෝධ කර ගැනීමේ හැකියාව පුතේ ශිෂ්ෂත විභාගගේ දී හල ලකුණු ලබාදෙන්ට ඔබට හේතුවෙනවා. එහනම් අපි අවසාන ප්‍රශ්න වලට දැන් ඇවිල්ල තියෙන්නේ. කොටුවතුළ ඇති සංක්‍යාවේගේ වෙනුවට ආදේශනය කළ හැකි සංකයා සහිත කොටුවතෝරා යටින් නිරක්ඇඳන්න. විසිහතර එකතු කිරීම විසි නමය කොටුව ෑ තුළේ එකතු කිරීම හය. පනස් නවයි හරි ඒන අපි බලමු කොටුුවේ තියනගේ ඉස්සෙල් ලමකී යද කියලා විසි නමයට හයක් එකතු කරහම තිස් පහක් එනවා. ඒ නම් බලමු හත්වරක් හයක යද කියලා. හත්වරක් හය හතලිස් දෙකයි. විසි හතට දා හතක් එකතු කරහම අපි දන්නවා තිස් හටයි. හතලිස් සතරෙන් නවයක් අඩු කරහම. අපි දන්නවා තිස් පහයි ඒ අනුව අගේ තිස් පහයින පිළිතුර හැටියට අපිට බාරගන්න පුළුවන් තුන් එනි පිළිතුර හොඳයි අපි යමුහෙම නම් තිස් නම විනි ප්‍රශ්නයක්ත් ඒ ආකාරයෙන්ම තමයි. කොටු ඇතුළ තියන එක බලන්න පුතාල අටවරක් නමය අපි දන්නවා හැත්තෑ දෙකයි එනම් හැත්ත දෙකාගේ එන්්ඩෝනේ තිස්සටයි හතලිස් එකයි එකතුනාම් හැත්තැ නවයයි හාරසිය තිස් දෙක හයෙන් බෙදුව හම අපිටේනවා හැත්තෑ දෙක් එක සිය දෙකෙන් විස්සක් අඩු කරහම අපිටේනවා අසූ දෙකක්. ඒ අනුව නෙවැරදි පිරිතුර වෙන්නේ දෙක. හොඳ දුපපුත නම් අපි දැන්න්තිම ප්‍රශ්නයටයි යද දවසෙ පැමිණිලා තියෙන්නේ ඒනම් අපි හතලෙස්වනි ප්‍රශ්නයට යමු. අදහසට වඩාත්ම ගැල්ලපෙන පිළිතුර තෝරන්න බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් ලැබීම පලුම් පිළිතුරු පීක්ෂා කරල කිරි ගහට පිහිෙන් එන්න වගේ දැන් අපි පෙළක් කෙලාවට කිය නෝදපුතේ කිරි ගහට ඇන්න වගේ මං ඔන්න කියන්නංක ඕක හරියටම හරියනවා ඒ කියන්නේ යමක් නිශ්චිතව සිදු වෙතැයි හැඟැවීම සඳහා කිරි ගහට ඇන්න වගේ කියන එක අපි එදිනෙ එදා ජීවිතයේ දී භාවිතා කර නොකොද අනිවාර්යම කිරියෙනවා පිහෙෙන් ඇන්නෝ ඒහින්දයි නිශ්චිතව කියන්න පුළුවන් ඉළඟට විද්්‍ය හාවට වැදුනේ පඳුරට කළේවෙක් එකදයක් උනේ තව දෙයක් එකඒ ැන ලාපොත්තු දෙේනෙ මේ වෙලා තියෙන්නේ. ඊළඟට බ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලවා වගේ එතකොට ඉබ්බට පිහාටු තියෙනවාද පිට දෙන්න. ඉබ්බට පිහටු නෑ එහින්ද අපි ඉබ්බගෙන් ඉල්ලන්න ඉබ්භගාව නැති දෙයක් ඒැනේ යමෙකුගෙන් යමෙක්ළඟ නැති දෙයක් ඉල්ලන අවස්ථාවක් හා සම්බන්ධව ගැලපෙන ්‍රකාසයක් හැටියට අපිට තුංගෙනනි ප්‍රකාශය ගන්න පුළුවන්. එයින්දාඒ ප්‍රස්ථාව පිරුලක් ඉතින් ඒහන්ද දලපුතාලා මතකතියාගන්න දැම් නය මුදලක් ඉල්ල නෝ මුදල් නැති කෙනෙකුගේ. කාරයක් ඉල්ල නො වාහනයක් නැති කෙනෙකින්.ඒඇනේ යමෙක්ළඟ නැති දෙයක් යමෙකුගෙන් ඉල්ලනවාවනන් එවැනි අවස්ථාවක් කා සම්බන්ධ ප්‍රස්ථාව පිරලක් හැටිට බාගෙන් පිහටු ඉල්ලනො වගේ කියෙ එක ඇැලපෙන ඉති මෙතන බලාපරොත්තු නොූ ප්‍රතිඵලයක් හන්දා. වඩා සුදුසු වෙන්නේ විද්්‍යහාාවට වැදුන පඳුරට ගැන කළේ එක දෙයක් ප්‍රතිඵල්ලය වෙන දෙයක්. එන්ද බලාපොරොත්තු වන ප්‍රතිඵලය නෙමයි ලැබුණනඉති ඒවැනි අවස්ථාවක්ක ගැලපෙන පිළිතුර වෙන්නේ මේ පිළිතුරුතුනින් දෙවෙනි පිළිතුර. හොඳයි මංහිතනවා දුලපුතා අද දවසේ. කාරණ ගොඩක් ඉගෙනගත්තා ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු සපන ක්‍රමවේද පිළිබඳව අවබෝධයක් ලබාගත්තා ිතුර නිර්ණය කිරීම පිළිතුරු පරික්ෂා කිීම පිතුර ඉවත්කිරීම අනුමානය හා සම්මතය ඒ ක්‍රමවේද පහවස්සේ වෙනම පුහුණු කිරීමේ වැඩ සටහනක් ඉදිරියේද සිදුකරනවා. ඒ ක්‍රමවේද එක නෙක එක නෙකාරගෙන දල පුතා අපිත් එ එක රැඳලයින්ඩ ඒවාගේම ශිෂ්ෂත යිභාගේදී ආකාර තුනෙකින් ඔබ රැවටෙනවා කිවවා ඒ තමයි එක්ක රූපෝලින් ඔබ රැවටන්න පුළුවන් වච්චනවලින් රැවටන්න පුළුවන් ඒවාගේම ඉලක්කම්වලින් රැවටෙන්න්න පුළුව. ඒ රැවටේම පුතේ හැකිතාක් ඔබේ අවම කරන්ඩ අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා අද දවසේ දැඒ බැංකුකරු දැඒ හදවත ජනාහන හඳුනාගත්තු දැයි උතුම්ම බැංකුකරුවා. දැඒ දරුවන්ට දැඒ දෙමාපියන්ට නෙවැරදි මඟ පෙන්නමින් දැයි අපේ රට නිෙවැරදි දිශාවකට රැගෙනයමින් දරුවට යහපුරුදු උගන්වන යහපුරුදු පුහුණු කරන වඩා යහපත් දරුවන් දැයට තිලින කරන්න දායක වන මහජන බැංකුව අද දවසේ අපිත් එක්ක එක තෝනා දැේ දරුවන් ගිෙනන පහන් දල්වන්න එනම් මහජන බැංකුවේ සිසූදාන බැංකු ගිනුමත් එකතු වෙලා ඒවාගේම දැයි අංක ඒකේ ශිෂත්ත පුවත් පත දේ දරුව ලක්ෂ සංඛ්‍යාවාවකට නෙවැරදි මඟපෙන්න්න චූටි බාපුවත් පතත් එක් එකතු වෙලා මේ කරන්න සමාජ සත්කාරය ඇත්තටම දෙඒ දරුවන්ට ආලෝකයක්. එනම් මෙවැනිම ආලෝකයකින්. ලබන බදාධත් පස්වරු හයට හමු එන බලාපොරොත්තුවෙන් අදට සමුගනිමු. එනං සියලු දෙනම පරිස්සමෙන්ෙන්ට යහපත් සෞඛ්‍යපපුරතු පිළිබඳන්න සුවබරනාගතයක් හෙටක් නිර්මාණය කරන්නට අවස සියලු දේ. ලඟතබාගන්නඩ ලඟට එකතු කරගන්න ඔබට දැනුම සතුට විනෝදය ලබා දෙමින් ශේෂ් අතතු විවාාගේ සරල සැහැල්ලු එකක් කරන්න එම් ලබන සතියේත් බදාද පස්සරු හයට ඔබේ නිවහන්නට එනවා සජීවීව එනම් අපි හමුවම සස්ුව බරනාගතයකට ඔබට ශක්තිය දෛර්වාසනාව උදාවේවා එනන් දුලපුතාල සේලු දෙනාටම ආයිබෝන්. ත් රජමැතින් දුන් ගත නොහෙන උගතමනාශීලිපයමයි මතුරැකෙන. අය දැහරි වගතෙක් වගේ! මං චපුර පත්තරය කියවුණ පාත් චූතිි බක් කියව්ුණුන් ඉහෙනම් ඔයත්තුගගත් තමයි. දඩුවන් වූ ගත්තු කරන්න තමයි චූති බබා චතර වගේ පල්වතය කියවනුව දරුවන්ටතැ පාතන චූතිි බාක්චතුර ඇතුළ ළම පත්තරෙලාක් සිංහල දෙෙමල ස ඉංග්‍රසි ාත්තුන ීම මශි ප්‍රශණ තැනමටයි දිනුමටයි. ජීවිතය කොතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අදයනවා. යන පලම ිනසිටම ඉතිරි කිරිම කිය දෙන්න මාජන බැංකුවේ සිසූදාාන ගෙනමක් අරබන්න, පොලියඇත් වැඩ තෑගේත් වැඩ වාසිත් වැඩ, මාජන බැක්ුවේ සිසල් දාන සමඟ ලෝකය දෙනන්න ඔබේධරවාට දිරිය දෙන්න.